මේ ඉංගලිස් පිට ලියන්න වොලන්ටේරි ඕපනින් මේ වොලන්ටේරි ඇන් ඕපන් මෙමබර්ෂිප් පළවෙනි එක වොලන්ටේරි ඇන් ඕපනින් මෙමබර්ෂිප් ලියන්න කොතරම් කොටස් මිලදී ගත්තද මොකද එක් සාමාජිකට හම්බෙන්නේ එක් ඡන්දයක් පමණි. Anyone can join to the corporate. ලියන්න ඊළඟට ලියන්න මෙහන්න ඊළඟ ලියන්න තුන්වෙනි එක ආර්ථික සහභාගීත්වය දෙවෙනි එක ලියන්න ඩොමෙස්ටික් මෙම්බර්ස් කන්ට්‍රෝල් ඩොමෙස්ටික් මෙම්බර් කන්ට්‍රෝල් මොකද ආර්ථික සහභාගිත්වය කියන්නේ? ආවන්න. මොකද සමෝපාකාර සමිතිවල අතර හා ලියන්න මෙහෙම ලියන්න. ලියන්න. සමිතිය ප්‍රාග්ධනයට සාමාජිකයන් සාධාරණව දායක විය යුතුයි. දායක විය යුතුයි. දැන් ලොමස්ට්‍රික් දෙක ලිවරේකද? දැන් ලියන්න. Any members has only one vote. ලියන්නේ ලාඩ ස්වාරි භාවය සහ නිදහස. ස්වාරි භාවය සහ නිදහස. ඊළඟ 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 හතරවෙනි එක. ස්වාරි භාවය සහ නිදහස. යකෝ ඔක ඔතන දාගෙන ඉන්න එපා. හොඳ නෑ ඔබ තියන් ඉන්න. ඔව් නතු ෆෝන් එක සාමාන්‍ය කොට්ටිය සේම ගහන්න නිදාගන්න එපා කිව්වනේ. කිව්වනේ. හරි ලියන්න. ඕ ෆෝන් එක කොහොමත් හොඳ නෑ. ආ ආ ආ ආ ආ ආ ආ බි 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 මේක බැටරි 7 plus එක. ඔව් පොරගම් කරයි කියද කිව්වේ මට. මූ මරු ඩයල් එක. හරි මෙයා ලියන්න ලියන්න සමාජික ආර්ථික ලිවරේ හතරවෙනි එකනේ. ලියන්න සාරී භාවය සහ නිදහස ලියන්න. ලියන්න සමූපාකාරය ස්වාධීන පාලන සමූපාකාරය ස්වාධීන පාලන ඒකකයක් වේ. සමූපාකාරය ස්වාධීන පාලන ඒකකයක් වේ. හරි ලියන්න. දෙලිවනේ ලියන්න ඉරන. Members Economic Participation.
හරි ලියන එකරද ලියාගන්න එකරදනේ අපි ලියන පස්සෙනකනේ යන්න සමූපාකාර අධ්‍යාපනය පුහුණුව සහ තොරතුරු ලියන්නේ කරද ඒකටද ලියන සමූපාකාර සාමාජිකයන් අධ්‍යාපනය සහ පුහුණුව සැපිය යුතුයි අධ්‍යාපනය සහ පුහුණුව සැපිය යුතුයි fairly contribute cooperative අධ්‍යාපනය සහ පුහුණුව සැපිය යුතුයි හරිනේ දැන් හතරවෙනි එක සමාජය පිළිබඳ සැලකිලිමත් වීම හරි fairly contribute cooperative capital ලියන්න ඉලන්න හතරවෙනි එක ලියන්න ඔටෝමැටික් කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ස් ඔටෝමැටික් ACU ඔටෝමැටික් AU TO MO ඉන්ඩිපෙන්ඩන්ස් ඕකේ දෙ දෙන්න දෙන ඉලන්සෙ education training and information නෑ පස්සේනේ ඔටෝමැටික් කියන ලිය ගන්න ඕන ඕනද ඕනද ඈ විස්තර කරන්න ඕනද කියලා ඕන අහන්න යන්නේ නේද education training and information හරි ලියන්න කියලා හත් හය වෙන කෙනේ ලිව්වේ හය 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 ලියන්න ඊළඟට සමූපාකාර සමිතිය අතර සහයෝගීතාවය සමූපාකාර සමිතිය අතර සහයෝගීතාවය ඊළඟේ ඊළඟේ හරි මේ අරකට විස්තරයක් ඕනද මේ සමාජය පිළිබඳ සැලකිලිමත් වීම කියන ඕනද විස්තරයක් ඕනද ඕනද මේ බලන්න මේකේ තියෙනවා සමිතිය මෙයා සමූපකාර සමිති සමාජිකයන්ගේ අවශ්‍යතා අපේක්ෂාවන් කෙරෙහි අවධානය යොමු කර අන්න අතර සමාජයේ තිරසාර සංවර්ධනය සඳහාද කටයුතු කරයි කියන තමයි ඔය කියන්නේ. හරිද? වරණතුලිය එන්න ඕන නම් මෙහෙම ලියන්න. වරණතුලිය. අර 5 වෙනි එකේ වරණතුලිය ගන්න. සමාජිකයන් පිළිබඳ සැලකිලිමත් වීම. සමාජයේ සහ සමාජිකයන් පිළිබඳ සැලකිලිමත් වීම. ලිය. 5 වෙනි එකේ වරණතුලිය. කොළො. 5 වෙනි එකේ වරණතුලිය යන්න. සමාජය සහ සමාජිකයන්වත් පිළිබඳ සැලකිලිමත් වීම. හරි ලියන්න cooperative members want to ඒක විස්තර විස්තර ලිය cooperative members want to give මේක මේ ටිකම හරිද හරි හතරෙනි එක මේ බලන්න හතරෙනි එක බලන්න සමූපාකාර සමිතිය අතර සහයෝගීතාවය. ඒ කියන්නේ මොකද? ප්‍රදේශීය සහ ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් සමූපාකාර සමිති සහයෝගයෙන් කටයුතු කිරීම සහ එමගින් ශක්තිමත් හා ඉතාමත් ඵලදායී සමාජිකත්වයක් සැලකෙන්නේ. ඒ කියන්නේ අපි හැමෝත් එක්කම, ඒ කියන්නේ සමාජිකයන් අතරේ සමූපාකාර අතර සම්බන්ධතාවයකින් කටයුතු කරන්න කියලා තමයි කියන්නේ කියලා මෙතන තියෙන්නේ. හරිද? එහෙම නැතිනොත් ගහමරා ගන්න එපා කියලා. දැන් අනිත්‍යවට සාපේක්ෂව මේවා දැන් හිතන්න අපි කියන්නේ නැහැ කවදාවත් අනිත් ව්‍යාපාරයකත් එක්ක අපි සහයෝගයෙන් කටයුතු කරන්න කියලා කොහෙවත් කියන්නේ නැහැ. මෙතන කියනවා සමූපාකාරය කියන්නේ ජාලයක්. ජාලයක්. ඒ ජාලය හරිද? ඒ ජාලය මොකද කරන්නේ? කලබන්නේ නැතුව මොකද කරන්නේ? මොකද? ජාලය කලබන්නේ නැතුව මොකද කරන්න කියන්නේ? සහයෝගයෙන් හිතුව කටයුතු කරන්න කියන්නේ. තේරෙනවද? දැන් තේරෙන්නේ.
ජාල කලමන්නතු කටයුතු කරන්න කියලා ලියන්න. ඒ කියන්නේ ප්‍රාදේශීය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කෝපරේට් උම කෝපරේට් මිල කෝපරේෂන් උම කෝපරේටිව්ස් කෝපරේෂන්ස් TIO තුන් කෝපරේටිව්ස් හරිද? තේරෙනවද? ලියන්න. ජාල කලමන්න ද කියන්නේ මේක කියන්නේ මොකද? මොකද? සමූපකාර සමීති අතර සහයෝගීතාවය කියන්නේ මොකද? මොකද? සමූපකාර සමූපකාර අතර පවතින ජාලයට කලබන් නැතුව මොනවද කරන්න? ඈ? කටයුතු කරන්න කියලා කියන තමයි කියන්නේ. හරි ලියන්න. ජාතික ප්‍රාදේශීය ජාත්‍යන්තර වශයෙන් පවතින සමූපකාර සමීති පවතින සමූපාකාර සමිති සමග සහයෝගීන් හා ශක්තිමත්ව කටයුතු කිරීම. Cooperatives. Strongly contribution. අතනගලයන සමාජය පිළිබඳ සැලකිලිමත් විය. Care about the socials. හරි ලියන්න. අනුමාතෘකාව ලියාගන්න. මේක ඇත්තට මම දෙන්නේ, මේක නම් තේරුමක් ඇත්තෙම නැහැ. හරිද? සමූපාකාර විකාශනය බලන්න ටියුට් එකේ දාලා තියෙනවා. සමූපාකාර විකාශනය 1844 දෙසැම්බර් 31 වෙනි දින එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රදේශයේ මොකද? රොඩීට් ගම්මානයේ වැසියන් 28 දෙනෙකුගේ රන් පවුම් 28ක් ප්‍රාග්ධනයක් ඇතිව පිහිටවන ලද මොකද? රොඩිගල් සාධාරණ පුරෝගාමී සමිතිය ලෝ පළමුම සමූපාකාර සමිතිය ලෙස හඳින්නේ නේද? හරිද? රොඩිලි. හා රොඩිලි සර් ගම්මානේ ගම්මානේ ගම්මානේ. ලියන්න. ලියන්න. ඔව් ලියන්න. අම ලියන්න. Care about the their owners, their members. Needs. Owners needs. Owners need members. Owners need, sorry. Members who? Members needs. Needs and social needs. හරි මෙයාන්න. හරි මෙතන වැදගත් වෙන්නේ ඔගොල්ලෝ. හරි වැදගත් වෙන්නේ මේක කොහෙද පටන් ගත්තේ ඒ නෙවෙයි, මුගන් නිකන් මතක තියාගන්න. ගම්මානයක් රොඩ්ඩීස් ඊ සාධාරණ පුරෝගාමී සමිතිය ලෙස කියනවා කියලා තියෙන. හරිද? ඊළඟට කතා කරනවා ශ්‍රී ලාංකිකයන්ට සමූපාකාර විකාශනය. ශ්‍රී ලංකාවට සමූපාකාර විකාශනය ආවා කවද්ද? ආවේ බලන්න 1960. කොච්චර පරක් වෙලාද ඇවිල්ලා තියෙන? 1844 ඉඳලා 1960 වෙනකම්. ඒක අවුරුදු 100කට වඩා වැඩි. 100කට 90 ගණනකට කිට්ටු වෙනවා සර්. 96කට කිට්ටු කරලා ගණන් නේ ඔව්. නෑ බං. 124. 124කට පස්සේ තමයි ඇවිල්ලා තියෙන අපේ. ඈ 124කට පස්සේ ඇවිල්ලා තියෙන අපේ ලංකාවට. හරිද මෙයන්? හොඳයි. ලියන්න. මෙවන් මෙයන් මෙවන්. ශ්‍රී ලංකාවේ පළමු සමූපාකාර සමිතිය 1960 දී තෙල් දෙනිය ප්‍රදේශයේ මහනුවර තෙල්දෙණිය ප්‍රදේශය ආරම්භ කර තෙල්දෙණිය සමූපාකාරයේ වුණා. හරිද? ඊට පස්සේ ශ්‍රී ලංකා පළමු ලියාපදිංචි සමූපාකාර සමිතිය වුණේ 1911 අංක 7 දරන සමූපාකාර ආඥා පරතයටදී ලියාපදිංචි කර 1912 දී. හරිද? දකුණු පළාතේ වැල්ලබඩ පත්තුවේ හික්කඩුව ප්‍රදේශය ආරම්භ කළ ලද සීමා සහිත සීමා රහිත වැල්ලබඩ නයිස් දෙදෙන සමූපාකාර සමිතිය වුණා. හරිද? රෝල් 10ක් ඉඳ තියාගන්න. ඕක ලියන්න ගෙදර ගිහලා සමරයිස් එක ලියන්න. මාතෘකා ලියන්න. මාතෘකා එකට මාතෘකා ලියලා රූල් 10 කියලා තියාගන්න. සමූපාකාර විකාශනය බලමු කට්ටියක සමරයිස් එක කොහොමද කියන. ඉංග්‍රීසි වල කරනවා නම් මහලකෝඩනේ. ජනරල් ඉංග්‍රීසි වල තියෙන සමරයිසින් තියෙන
කෙටියෙන් කරලා ලිය. හරිද? නේ දන්නේ නැද්ද? හොඳ හොඳ යන අය දිනුස කරනවනේ. තාම නැද්ද? ලියන්න. කෝපරේටිව් ඉවලුෂන්. සමූහ ශ්‍රී ලංකා සමූහකාර විකාශන දෙකේම එකතු කළා. හරිද? දෙකේම එකතු. සමූහකාර විකාශනයේ හා ලියන්න ලියන්න. ශ්‍රී ලංකා සමූහකාර විකාශනයේ හා එරේ ලියන්න. ඒක ඇද්ද? ඒක ඇද්ද? සමූහකාර විකාශනයේ හා 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 එහා පැත්තේ හා. හා හරිද? හා N N N ශ්‍රී ලංකා සමූහකාර විකාශනයේ ශ්‍රී ලංකන් කෝපරේටිව් ඉවලුෂන් රිවලූෂන් නේ රිවලූෂන් රිවලූෂන් ඕකේ ශරි දායක රූල් දායක ඉඳ තියාගන්න. ඔත ඔය පැත්තේ ඉඳ තියලා යන් අනිත් පැත්තේ යන්. අපි සමූපාකාර නීති මම අත්තට මම පෞද්ගලික කැමති නැහැ මේ සමූපාකාර කියන කොටස උගන්නන්න. මම පෞද්ගලික කැමති නැහැ. හරි, මොකද මම එපා කරු අපබ්‍රංශ දේවල් තියෙන මේක උගන්නන්න. අතර එකක් තමයි, එකක් අපබ්‍රංශ දේවල් තියෙන එක කමන්නේ නැහැ කියමු. අපි ඉගෙන ගන්න මොකක් කරගෙ මේක අපි මෙහෙන් උගන්නලා අර පැත්තේ යද්දි මේ පැට්ටි කරලා තත් එන්නේ. ළමයින්ට මේක පැහැදිලි කරන්න ගියා උනුත් බලලා මේ දේශපාලනේ සහභාගී වෙන්න නැත්නම් අර කියන්නේ අර ජේවීපී කරෙන් ඉල්ලනවා මෙහෙන් ඉල්ලනවා කියලා. නේ, එහෙන පැට්ටි කරලා තත් එහෙන අඩුයි. මොකද මේවා ඇත්තනම මේ සාර්ථක ව්‍යාපාර වෙන්නේ ගොඩක් අඩු ඉතා කලාතුරකින් තමයි මේ මේ ව්‍යාපාර තියෙන සාර්ථක විදියට. හල්ල යන්න. අයියෝ මේ මේ කොහෙද මේ මෙහෙ තියෙන්නේ සමෝපකාරය? ඔය කඩවත යනකොට, කඩවත මේ මෙහෙද කඩවත පැත්තේ යනකොට සමෝපකාර සෙට් එකක් තියෙන්නේ වංගුවේදී පාට හැරෙන් දැන්නේ අන්නේද? ලියන්න සමෝපකාර නීති. හරිද? ශ්‍රී ලංකන් කෝපරේටිව් ලෝස්. හරි ලියන්න. මේ බලන්න බලන්න සමූපාකාර ව්‍යාපාරයට අදාළ අනපනත් රාශියක් 1900 කිය 11 සිට වරින් වර ක්‍රියාත්මක වී ඇත. 1952 නෑ 72 අංක 5 දරන සමූපාකාර සමිති පනත සඳහා නෛතික ප්‍රතිපාදන මොකද ප්‍රතිදාන දැක්වේ. ප්‍රධාන පනත් දැක්වෙන ප්‍රධාන පනතයි. මේ සඳහා සංශෝධිත පනත්තක් ලෙස 1992 අංක 11 දරන සමූපාකාර සමිති සංශෝධිත පනත ගෙනන ලදී. ඒ අනුව දැනට සමූපකාරවල බොහෝ නෛතික තත්ත්වයන් සඳහා මේ සංශෝධිත පනත බලපායි. හරිද? ලියන්න. ලියන්න. නීති රීති ලියන්න. ඔව් 1 2 3 ලියන්න පළවෙනි එක. ලියන්න. 1911 අංක 7 දරන සමූපාකාර ආඥාපනත දැකද? තම නිදහස ලැබිලාද මේ කාලෙදී? නෑනේ. දැක එන්න in 19 11 act number 7 ආඥා නිදහසෙන් පස්සේ බලන්න මේ මේක හොඳට බලාගන්න පුළුවන්. නිදහස 72 බලන්න දරන සමූපාකාරනත විතරදී මේවා some cooperative ordering act මොකද ලියන එක ඉස්සරහ ලියන්න. පළමු සමූපාකාර පනත පළමු සමූපාකාර පනත ඒකට දෙ ඉස්සරහ පුතේ කිෂාන් පළමු සමූපාකාර පනත පළමු සමූපාකාර පනත ඕකේ ලියන්න ඊළඟට යන දෙවනි එක. කෝපරේටිව් ලියන් දෙවනි එක 1972 අංක 5 දරන සමූපාකාර සමිති පනත. ඕකේ තමයි සමූපාකාර ලියාපදිංචි කරන්නේ. හොඳේ
ඒකනේ දුන්නේ. ලියාපදිංචි සමෝපකාර පනමිති පන්ත. නෑ තව එක සතියක් තියෙනවා. නෑ විශේෂ පනත් විශේෂ ව්‍යාපාරයි රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා ටික උගන්න. නෑ ටියුට් එක එක සතියකට එකයි දාන්න. ටියුට් එක අප්ඩේට් වෙනවා. අන්තිම සතියේ හොඳ ටියුට් එක දෙනවා. හරි. ලියන්න. එදා සතියේ. නෑ සමෝපකාර ලියාපදිංචි කිව්ව ලිවද? තුන් වෙනි එක ලියා ගන්න සමෝපකාර කො ලියලා නෑ. සමෝපකාර ලියාපදිංචි කිරීම. ලියන්න සමෝපකාර ලියාපදිංචි කිරීම. 1992 90 sorry 1972 number 5 cooperative act and cooperative registration කරන්න ඕනේ registration කරන්න ඕනේ ලියන්න ලාඩ 1992 අංක 11 දරන සමෝපාකාර සමිති සංශෝධිත පනත. සංශෝධිත පනත. සමෝපාකාර සමිති සංශෝධිත පනත. වර්තමාන ක්‍රියාත්මක වෙන්නේ මේක. වර්තමානයේ ක්‍රියාත්මක වේ. වර්තමානයේ ක්‍රියාත්මක වේ. අර ගැල්ලමය කොන්සල් කොන්සකින් ඔල කොන්ස එක කතා කර දවසක් කතා කරලා බැන්න. දැන් හැමදාම රට කෝල් කරන. දැන් හොඳට උනන්දුව වැඩ කරන. කතා කරලා බැන්න. මම කෙලි මමට කතා කරා. මමට කතා කරලා කිව්වා මෙහෙම දැන් බයිනවා. අඬයි පන්ති ඉන්න බෑ කියලා. දිගටම පන්ති යනවා කියලා. අම්ම කතා කරලා මට කිව්වා මෙහෙම පාඩම් කරන්නේ වැඩ කරන්නේ නැහැ සර්. පොඩ බලන්න. මම කිව්වා හරි මම බලා ගන්න. හැබැයි දිගටම පන්ති යන්න කතා කරමු. බැන්න හැමදාම රට කෝල් කරනවා පාඩම් කර. සමම් මේ වීඩියෝ එක පාඩම් කර. මගේ ෆෝන් එක අල්ලලා හුවෙන්න ඇවිල්ලා පොලේ ගන්න ගියා. ඈ? නෑ නෑ. සාමාන්‍ය සිංගල සිංගල කිලි. හාය වර්තමාන ක්‍රියාත්මකය හලිය. එන. 1992 අංක 11 දරන. 92 අංක 11 දරන. සිංහල ඉන්නේ යන කෝපරේටිව් රජිස්ටර්ඩ් ඇක්ට් රජිස්ටර්ඩ් ඇක්ට් වරහතු රජිස්ටර්ඩ් සංශෝධනය කියන්නේ වෙනස් කළ දින. අර අර පනතේ තිබ්බේ වෙනස් කළ දින. 72 තිබ්බේ වෙනස් කළ තිබ්බේ. ලියාපදිංචි කරාට මේකම තමයි. තව පොඩි පොඩි කෑලි ඇඩ් කළා මේක හදලා තියෙන. කෑලි ඇඩ් කළා තියෙන එක වර්තමාන වෙනස් වෙන අප්ඩේට් කළා තියෙන. ඈ තීම් එක වෙනස් කරන්නේ කලර් එක වෙනස් වෙනවා වගේ. අප්ඩේට් එක ගහන සන්නේ එක තමයි එලා තියෙන. හරි. ලෑන්ඩ් ටොපික් එක. ප්‍රසන්ට් කන්ට්‍රෝල් ප්‍රසන්ට් දැන් සමෝපකාර සමිතියේ වාසි අවාසි. සමෝපකාර සමිතියේ වාසි අවාසි. අදාස ඉවර කරන්න තව පිටු හයක් තියෙනවා කතා කරලා. ලියන්න. රගලා පිළියමු. වාසි අවාසි. ඈ මොකද සංවිධාන සංවිධාන පිටු 68ක් තියෙනවා. තව මේ වගේ අයි දිග පාඩමකට හම්බෙන්නේ මුදල් බැංකු මිල මට්ටම් එක. ඒකේ තියෙන පිටු 72ක් විතර තියෙනවා. 72කටත් වඩායි දැන්. 72 85ක් විතර තියෙන පිටු. ඒක දැන් ටික අයි ලොකු පාඩමකට තියෙනවා. ඒකේ තෑන දේවල් අලුත් අලුත් දේවල් හදන්න තියෙනවා. දැන් ආයි ගිය අවුරුද්ද ටියුට් එක නෙමෙයි මේ අවුරුද්ද දෙන්නේ. අලුත් දේවල් එන අප්ඩේට් වෙනවා. ඒක අලුත් දේවල් අප්ඩේට් වෙන ටියුට් එක. ඒක අනිත් යන මොකක් හරි ඇඩ්ජස්ට්මන්ට් එකක් දාලා දෙන්න පුළුවන්. ඒ අලුත් අප්ඩේට් එන යන තමයි. හරි ලියන්න වාසි. ලියන්න අනුමතුකම් වාසි. වාසි යන වාසි බෙනිෆිට්ස් ඇන් ගුඩ් ඇන් බෑඩ් ස්කිල් කිව්වොත් බෙනිෆිට්ස් ඇන් ඩිස්අඩ්වාන්ටේජ්.
ලේන පළවෙනි එක අකණ්ඩ පැවැත්මක් තිබීම. සාමාජික සුබසාධනයන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම. මේ කියවගෙන මම හතරක් විතර තමයි දෙන්නේ. වැදගත්ම කාරණාව. අකණ්ඩ පැවැත්මක් තිබීම. හරිද? ලියන්න. සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීම. Advantage ඔනේ. හරි advantage හරි benefits යන යන continuously contribution නැ continuously life continuously life හරිද යන ඊළඟට අභාවයට යනවා කියන්නේ නීතිමය පැත්තෙන් තියෙන අකණ්ඩ පැවැත්ම. ඒ කියන්නේ සමාජිකයන් ගහින් වුණාට පස්සේ ව්‍යාපාරේ වහන්නේ නැහැ. දැන් මේවා ඉන්න අභාවයට යනවා කියන්නේ හිතන්න උදාහරණයකද සමෝපකාර සමිතියක් කියන සංවිධානයක් තියෙනවා. හැබැයි ඒකේ මිනිස්සු දැන් ඉන්න අයින් වෙලා යනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අකණ්ඩ පැවැත්මක් තියෙන එක නීතිමය පැත්තෙන් තියෙනවා. ප්‍රැක්ටිකලි එක දැන් පොඩ පොඩ අභාවයට යනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සමාජිකයන් ගහින් වුණා කියලා සංවිධානය වහලා ඩොලර් වහලා යතුරු දාලා යන්නේ නැහැ. ඒක තියෙනවා. කන්ටිනියස්ලි තියෙනවා. ඒක තමයි අකණ්ඩ පැවැත්මක් තියෙනවා කියලා කියන්නේ. හැබැයි ප්‍රැක්ටිකලි ඔය දැන් කට්ටිය එක එක දේවල් කරපු නිසා කරන නිසා ඕ ටික කරේ එන්න එන්න අඩු වෙලා යනවා. හරි ලියන්න. අඩු වෙනවා කියන නෙවෙයි ඇත්තට දියුණු වෙන්නේ. දියුණු වෙන ස්පීඩ් එහෙන අඩුයි. ලියන්න ඊළඟට care about caring about the members benefits. එන රාජ්‍ය අනුග්‍රහය හිමිවීම. රාජ්‍ය අනුග්‍රහය හිමි. ඒක රජයේ ආයතන නෙවෙයි ඈ. හරිද? රාජ්‍ය අනුග්‍රහය හිමි වුණායි කියලා රාජ්‍ය ආයතන නෙවෙයි ඈ. මතකද තියා? රාජ්‍ය අනුග්‍රහය හිමි වුණායි කියලා රජයේ ආයතන නෙවෙයි. SLT එකේ Wi-Fi එකක් හොඳයි මේ පාටි එකට කියලා ඩිස්කෝ ලයිට් දා. පොඩ බලන් ගිහින් මේකද? ඔය මරු එනවා එනවා හයි කියා මර එසල් ටික වයිෆයි එකක් හොඳ ඩිස්කෝ ලයිට් දාන්න පාටි එක මහා නේ මන්ද බං චි ඇව්වොත් කියන්නේ ලෝ අනාගතය ද ඉෆයි බයි ආරම්භ නම් උඩ කළ බලන්න මොනවා ඉලෝන් මස්ක් ලොක්ක කියන එක නේ ඒක හැරෙන්නේ අවුලන්න ලයිට් එන් ඩිරෙක්ට් ගහනවා අවුලන්න එන ගහන්නේ ලයිට් කන කඩ වෙන්නට වැටෙන්නේ මං ගන්න ස්ටාලින්ට හරි යන සිම් එක ගෝනින්නේ ලියන්න 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 මෙහෙම රාජ්‍ය අනුග්‍රහ සහිතයි ගවර්න්මන්ට් ස්පොන්ස් හැස ගවර්න්මන්ට් ගිව් මී ගිව් හෙල්ප්ස් දෙ ගිව් හෙල්ප්ස් හෙල්ප්ස් ලියන්න ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අද මම නැගිට ඇටා මාරන නෑ මම සාමාන්‍ය වෙලාවසෙන් නැගිටිනවා ෆෝන් එකේ බැටරි බැහැලා ෆෝන් එක ඕෆ් වෙලා එළම මේක දින්න දෙන්නේ ආයෙත් නැගිටින්න තිබ්බේක ඈ ඇයි මොකෝ අපරාධික ආදද අපි අම්මලා නම් නැගිලා නැහැ මම නැගිටලා දඩඩ පිට ගාලා ඉඳගත්තා නවුලකෝ මේ ෆෝන් ෆෝන් එක ඕෆ් වෙලා අර හොඳට වැස්සත් එක්ක හොඳට නිදාගන්න කියලා ආවා මම හරි සාමාන්‍ය කර්ටන් එක මට සාමාන්‍යයෙන් ඉරේලි අයග ලයිට් එලියක් වැටුනොත් මට නිින්ද යන්නේ මම අද වෙලාවට මම කර්ටන් එකත් වහලා නිදාගත්තා ලයිට් එකක් තියෙන එළියේ කාමරේට වැටෙනවා ඒ හින්දා මම කර්ටන් එකක් දාලා තියෙනවා තද්දි කර්ටන් එකක් පට්ට කලවරේ මගේ කාමරේ නිදාගන්නේ මම ඒකත් වහලා නිදාගත්තේ වර මොකක් හරි හේතුවකට ඩිග් ගාලා ගැස්සම නැගිට ගන්න හුටා මේ කාමරේ මේ ලොසොත් නැහැ කාමරේ ලොසොත් නැහැ ෆෝන් එකෙන් දැන් වෙලා බලන්න ඒකට සද්ද එනවනේ මං චිටි ටි ගන්න සද්දවලට එච්චර ආසනේ හරි ඒ එනවනම් අඩුම ගානේ මල්ටි බැරල් එකක්වත් ගන්න ඕන නින්ද යනවා අර පොඩි පොඩි සද්දවලට මට නින්ද යන්නේ හරි මේ ඒකද ඒක ඇන්නේ ඔලෝසෝ කන්නේ දූල ගිල වෙලා සාලෙට ගිල වෙලා හුට අටා මාරයි ලියන්න තතර ලිවනේ ලියන්න අවාසි domestic control
ලියන ලාඩ අවාසි අවාසි යන්න නිලධාරී පාලනයට ඇරත්වීම නිලධාරී පාලනයට ඇරත්වීම එකෙන් හැම එකම උඩ ඉන්න සමෝභාකාර සංවර්ධන කොමසාරිස්ට රිපෝට් කරන්න ඕන. හද ඒවගේ තමයි සමෝභාකාරය අර පාලනය වෙන කට්ටියේ තමයි කල්පනාකාරය මගේ තමයි පාලනය කරන්න සමාජික පාලනය කරට උන් නිකන් එතනට ගියට පස්සේ නිකන් අර එන උඩින් ඉන්න ඒක ඒ කේස් එකලා දෙන. හද තියන්න කොටස් අයිතිය පාසයෙන් පැන නොහැක ඩිස්ඇඩ්වාන්ටේජ් ඩිස්ඇඩ්වාන්ටේජ් දිව යන්න control is not fair. Chairs can't deliver very easy. Chair can deliver or can't deliver very easily, you know. ලියන්නේ නේද? හිමිකාරීත්වය යම් ප්‍රදේශයකට සීමා කර තිබීම. ඒ කියන්නේ ප්‍රදේශීය ඉන්න සමාජිකයන් විතර මේක එකතු වෙන්න පුළුවන්. දැන් මම ගිහිල්ලා පුදුගිරි රුපියට ගිහිල්ලා සමාජිකත්වයක් ගන්න ගියොත් ඒක පොඩ්ඩක් අවුල් දෙන්න. හිමිකාරීත්වය ප්‍රදේශයකට සීමා කර වීම. සමූපාකාර ප්‍රතිපත්ති මත පිහිටුවා කටයුතු කිරීම. සමූපාකාර ප්‍රතිපත්ති මත පිහිටුවා කටයුතු කිරීම. ලියන්න ඊළඟට ownership limit to the areas. තියෙන තියෙන ඒ දේකොල තියෙන දරගේ පාලන පොඩි පැකට්ටක් කරගෙන අතර එනවද එනවද හරි ලියන්න ලියන්න ඊළඟට දේශපාලනීකරණය සහ ලියන්න ස්වාධීන මේ දේශපාලනීකරණය සහ ස්වාධීනත්වයේ පිරිහීම control according to control according to cooperative policies. අද මං කිව්ව එකනේ දැන් අතනින් කියනවා මම ස්වාධීන ඒකකයක් කියලා මෙතනින් කියනවා ස්වාධීනත්වයේ පිරිහෙනවා කියලා තේරෙනවා මං කියන දේ ඔක තමයි කේස් එකලා දෙන ප්‍රැක්ටිකලි මේක අප්ලයිඩ් කරන්න අමාරුයි හරි බලන්න සමෝභාකාර සමිතිය ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටි සමෝභාකාර සමිතිය ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටි දක්වන තමයි කතා කරන්න යන්නේ ඕ ලියන්න කමන්නේ මං ඒකෙදර ගිහලා දෙන්න කමන්නේ මෙයාන්න ලියන්න හරිද අයියෝ බල වැඩ කරන්නේ නැහැ නේද? ගෙදර ගිහලා පාඩම් කරන්නේ නැහැ නේද? ටියුට් බලන්නේ නැහැ නේද? බැලුවේ නැහැ නේද? හරිද? හරි එලියන් මෙයා නะ බලන්න සමෝපාකාර ලියාපදිංචි කරන්නේ 1972 මං කිව්වා මතකද? 1972 අංක 5 දරන සමෝපාකාර මොකද? සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සමෝපාකාර සංවර්ධන කොමසාරිස් සිසිනේ. තේරෙනවද? හරි එලියන්න. එලියන්න අනුමාතුකාර ලියාපදිංචි සමෝපාකාර ලියාපදිංචි. එයන් සමෝපාකාර ලියාපදිංචි. හරි
ලියන ලියන 1972 අංක පහ දරන politicians and dictates politician and other parties try to control this. හරිද 1952 sorry 1972 අංක පහ දරන සමෝපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෝපාකාර සංවර්ධන කොමසාරිස් විසින් සමෝපාකාර සංවර්ධන කොමසාරිස් විසින් ශ්‍රී ලංකාවේ සමූපකාර ලියාපදිංචි කරයි. හරිද? සමූපකාර ලියාපදිංචි කරයි. දරෝ දැන් පොඩ අප්ඩේට් වෙලා තියෙනවා බලන්න සෑම දිස්ත්‍රික්කයේම ඉන්න සමූපකාර සංවර්ධන නිලධාරීවරි. හරි සමෝපාග සංවර්ධන කොමසාරිස්වරයෙක් කියන සෑම දිස්ත්‍රික්කයේ. එතකොට කොළඹ එන්න ඕනේ නැහැ ඒගොල්ලෝ. ඒ අදාළ තැන් වලින් කරගන්න පුළුවන් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට ගිහිල්ලා. ඊළඟට බලන්න සමෝපාගාර ලියාපදිංචි කිරීමේදී වසර 18ට වඩා වැඩි නම් ඕනෑම පුද්ගලයන් දස දෙනෙකු විසින් පහත ලියවිලි සම්පූර්ණ කර සමෝපාග සංවර්ධන කොමසාරිස්වරයෙකුට ඉදිරිපත් කිරීමෙන් සමෝපාගාර ලියාපදිංචි කළ හැක. බලන්න මේක කියවන කලින් මම පල්ලයට පොඩ්ඩක් කියවගෙන යා. සමෝපාගාර ලියාපදිංචි කිරීමේදී හරි ලිබ් සමෝපකාර අයිතුම් පද යෝජිත අතුරු ව්‍යස්ථාවලිය ටියුට් එක තියෙනවානේ අතුරු ව්‍යස්ථාවලිය පිටපත් දෙකක් යෝජිත ආර්ථික කටයුතු පිළිබඳ යෝග්‍යතාවය දක්වන වාර්තාව සමෝපකාර සමිති ලියාපදිංචි කිරීම පිණිස යෝජනා සම්මත කර ලැබු මහසභා රැසී වාර්තාව හද වාර්තා පිටපතක් අයිතුම් පදයේ අස්සන් කළ සමාජිකයන් සමාජික ගාස්තු ගෙවන බවටත් එහි මුදල් කාරක සභාවේ භාරකාරීත්වය පවතින බවටත් කාරක සභාවේ සාධික ගිනු වාර්තා සමිතියේ මුදල් පරිහරණ වාර්තාව පිළිබඳ වාර්තාවක් දෙන්න ඕන. ඊළඟට අපි කතා කරා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාව පරිදි දුරබැහැර ප්‍රදේශයක් නම් සමිතියට ළඟා වීමට මාර්ගයක් දක්වන සිතියමක් අඳුර පෙන්වන්න ඕන. ඇඳලා පෙන්වන්න මෙහෙන් ඇරෙන් මෙහෙන් ඇරෙන් නරෙන් ඇරෙන් දකුණට ඇරෙන් කියලා ප්ලෑන් එකක් දෙන්න ඕන. හරිද? ඊළඟ දේ තමයි මාර්ග කාරක සභිකයන්ගේ නම් ලැයිස්තුවක් සහ ඔවුන්ගේ වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශයක් දෙන්න ඕන. හැබැයි මම ආයි ටොපික් එකක් දාලා තියෙනවා. මොකද ප්‍රායෝගික සමූපාකාර ලියාපදිංචි කිරීමේදී ඉදිරිපත් කළ යුතු ලියවිලි කියලා තේන මං කිව්වේ ඇත්ත කතන්දරේ. හරි එතකොට අරක නීතියෙන් අනිවාර්යෙන් කරපු දේවල් ටික නමුත් ලියාපදිංචි කරන්න ගියාට පස්සේ මේවත් ඉල්ලනවා. බලන්න බලන්න අර ටිකම තමයි හත්වෙනි එකෙන් එනකම්ම තියෙන හත්වෙනි එකෙන්ම තියෙන්නේ වල ලියාපදිංචි කිරීම ඉල්ලුම් පත්‍රය යෝජිත අතුරු ව්‍යවස්ථාවලිය අතුරු අස්ථාවලිය ඊට අදාළ පඩේන බෝල සාධිකයක් සාධිකලත් මහසභා රැසීම ඊළඟට එන චක්‍රදා වාර්තාව. චක්‍රදා වාර්තාව කියලා කියන්නේ මොකද? සමිතිය සත්‍ය ආර්ථික පිළිබිඹු කරපත් වාර්තාවක්. ඒ කියන්නේ මේ සමිතිය කරන්නේ මේ වගේ ආර්ථික කටයුත්තක් කියලා මොනවාද? සාධික කරගත වාර්තාවක් දෙන්න ඕන. හරිද? ඊළඟ දේ තමයි සමිතිය ප්‍රගති වාර්තාව. ඒ කියන්නේ නම් ලයිස්තු අරගෙන මේගොල්ලෝ ආවාය කියලා ලයිස්තු අරගෙන නම් ලයිස්තු අරගෙන රෙජිස්ටර් කරලා රෙජිස්ටරේ අරගෙන එන්න ඕන. ඉලන්දේ තමයි ලියාපදිංචි ඉල්ලුම් කරන අවස්ථාවේදී ප්‍රගතිය දැන් කරලා තියෙන්නේ කටයුතු කරගෙන යන්නේ මම දැන් මේ වගේ තත්ත්වයක තමයි ඉස්සර හිටියේ මෙහෙම දැන් ඉන්නේ මෙහෙම කියලා හරි දෙන්නව් කියලා ඕන් දැන් දාන්න දෙන්න හරිද පොඩි එකත් පෙන්වන්න කරනවා හරි ඊට පස්සේ බලන්න ලියාපදිංචි මෙම සමිතිය ආරම්භ කිරීමේ සමාජිකයන් වන බවට සතුරු ව්‍යවස්ථාවලිය නියමිත ගෙවීම් කර ඇති බවට සුරක්ෂිත තාවයක් ඇති බවට සාධික කිරීම අරගම තමයි අරගම තමයි ඒ කියන්නේ සමාජිකයන් අදාළ මුදල් ගෙව්වයි කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ මේ බලන්න බලන්න නිලධාරී මණ්ඩලයේ තොරතුරු නම වයස් ලිපිනය රැකියාව අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු දෙන්න ඕන. පැහැදිලිද? ඉෂාන් හරිද? හරි කන්ෆියුස් වෙලා නේ ඉන්නේ. හරි මේ බලන්න සමිතිය මහසභාවේ රැසී සහභාගීවගේ නාම ලේඛනය. හරිද? පැහැදිලිද? පැහැදිලිද? ඒ අස මාර්ග සිතියම
බල ප්‍රදේශය දැක්වෙන සිතියම එක කියන්නේ දිස්ත්‍රික්ක මේකය හරිද මසොරි පලාත මේකය දිස්ත්‍රික්ක මේකය හරිද ඉරසේ ග්‍රාම නිද චන්ද බල ප්‍රදේශය මේකය ඉරසේ ග්‍රාම නිලධාරී කොට්ටාසේ මේක කියල පෙන්න්න අන්න පෙන්න්න ඕන හරි මේක ශ්‍රී ලංකාවය මෙන්න මෙතන දිස්ත්‍රික්කය මේ දිස්ත්‍රික්කයේ මෙතන මෙන්න මේ සොරි මේ පලාතය මේ දිස්ත්‍රික්කය මේ මැතිවරණ කොට්ටාසේ මේ ග්‍රාම නිලධාරී කොට්ටාසේ මේ ලිපිනයේ ඉන්න කියල පෙන්න්න ඕන ඇඳලන්න මම කියන කතාව ඇත්තනේ දැන් එයා අබාවිට යනවා ඉතින් හරිනේ නේ Google Map එකේ ෆොටෝ ඈ Google Map එකේ ෆොටෝ ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා යවන්න මොකෙක් එන්න අර යන්නේ ඒක Google Map එකේ දැම්ම ලොකේෂන් සැටලයිට් එක ඔන් කරා ගිලින්ම මුලින්ම ශ්‍රී ලංකාවේ ස්ක්‍රීන් ෂොට් එකක් ගැව්වා ඊට පස්සේ මොකද කරේ අදාළ ප්‍රදේශයේ ස්ක්‍රීන් ෂොට් එකක් ගැව්වා ඊට පස්සේ මොකද කරේ අදාළ මේ පළාතේ ගැව්වා ප්‍රදේශ දිස්ත්‍රික්කේ ගැව්වා ප්‍රාදේශීය රිකන් කොට්ටාසේ ගැව්වා හරි ස්ක්‍රීන් ෂොට් එකක් ගත්තා එකට මොට් කරා ඊතලේ 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 දැන් බාරි හරි ලියන්න හරි ඕකට ලියන්න රූල් 10ක් එක දෙයක් 10 නේ 11 එක හරිද 11 අර මුලින්ම අර ටික ලියන්න මොකද්ද නීතියෙන් කියපු දේවල් ටික ලියන්න හරිද නීතියෙන් කියපු ටික දෙයක් ඊට අමතරව අමතර ලිය කියලි කියලා ආයි වෙනම ලියන්න ඔය ටික වෙනම ලියන්න ඔක්කොම නෙවෙයි ශක්‍යතා වර්තාවයි රැස්වීම වල සහභාගී වෙච්ච නාම ලේඛනයේ ලියන්න ඒ ඇති රූල් රූල් 12ක් ඉඳලා තියෙනවා ඒ ඇති ඔව් දිශාන කල්පනා කරන මට දැන් කොහොමවත් පාඩම් කරන්නත් වෙලාවක් නැහැ සර් මෙතන ඇවිල්ලා ගෙදරටත් එනවා ඔය දෙකම මට තියෙන වෙලාවක් නේ ඒකනේ හිතන්න නේ ඒකනේ අර මේව ඉන්නේ ඒව එන්නේ නෑ මං නිකන් දෙනවා හරිද එන්නේ නෑ මේවා එන්නේ නෑ බය වෙන්න එපා එන්නේ නෑ එනවා නම් මං කියලා දෙනවා නම් හරි ලියන්න මේවා ගේවා එනවා ලියන්න අනුමාත්‍රිකාව රූල් 11ක් විතර ඉඳලා දීලා ලියන්න අනුමාත්‍රිකාව සමෝපකාර ව්‍යාපාරයේ නව ප්‍රවණතා දැන් ආයිෂාන් කල්පනා කරනවා සර් දැන් සිලබස් මේ පාඩම ඉවර කරන්නත් ඕන පුළුවන් තරම් ගෙදර වැඩ දෙද්දි මේක පුළුවන් තරම් මේක ඉවර කරන්න හදන්න කිය නේ එහෙමනේ ඉතින් හිතන්න එපා මට ඇහෙනවා ඈ සමූහාකාර සංවර්ධන ව්‍යාපාරයේ නව ප්‍රවණතා. New updates of cooperatives. තව පිට තුනයි. සාර්ථකව තව පිට තුනයි. ලියන් එලියන් ඕම් බලන්න මේ ඉස්සර තිබ්බ දරුවෝ නිකන් ඔය නිකන් සිල්ලර කඩයක් වගේ තිබ්බා දැන් නම් පොඩ්ඩක් ෆුඩ් සිටි ටයිප් එකට ඇවිල්ලා තියෙනවා දැකලා දෙනවා ආ ලියන්න ස්වයං සේවා වෙළඳසල් ආරම්භ කිරීම ඒ කියන්නේ අපිට ගිහිල්ලා තෝරලා බඩු ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන දැන් ලියන්න self service ස්වයං සේවා වෙළඳසල් ආරම්භ වීම self service outlets opening එක්සම්පල් එක තමයි කෝප් සිටි කියලා කියන්නේ මේ වටේ. උදාහරණ දැන් කෝප් සිටි. කෝප් සිටි කෝප් සිටි. කෝප් කියන්නේ කෝඔපරේටිව් සිටි කියන එක තමයි. CITY. CO කෝප් CO PO සිටි SITY. CITY. හරිද? දුන්නේ. ඉස්සර එහෙම තමයි. ඒ අර මේ මැදිනේගේ කාලේ. ඒ අර මේ ඔය ඔය කාඩ් එකට බදු වෙන කියන්නේ ඔය ණයට බඩු ගද්දි එහෙම තමයි මැතිනිගේ කාලේ ඔය කෝපරේෂන් එකෙන් තමයි බඩු දුන්නේ මැතිනිගේ කාලේ තිබ්බ ලොකුම අලිවිසල තමයි කෝපරේෂන් එක මං ඉබරද ලින්ක් එකක් දැම්ම නේද මේ මේක බලන මේ වෙන්නේ නැති වෙන්න හේතුව කියලා නැද්ද ඕගොල්ලන් නෙමෙයි ආ මං දාන්න එක හරිද ඉස්සර මැතිනිගේ කාලේ දරුවෝ මං එවද මොකද කිව්වේ එවද හා කියන බා මම මමයට ගිසදී අද ඊයේ වැඩක් දුන්නා කිය 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 ආ ඉස ඒක නෑ මැතිනිගේ කාලේ අපිට තිබ්බේ සමාජවාදී ආර්ථික පද්ධතිය ඈ දන්නද එතකොට ඒ කියන්නේ මැතිනිගේ කාලේ අපිට තිබ්බේ සමා මේ මේ මේකත් තිබ්බේ හරිද
ඒකට අපිට ඕන ඕන දේවල් මිලදී ගන්න බෑ. දීලා තියෙන ලිමිට් එකට අනුකූල තමයි මිලදී ගන්න තිබ්බේ. හොඳම උදාහරණ තමයි ඔය පාම් පාම් එක්කෙනෙකුට පාම් භාගය දුන්නේ, වැඩි දුන්නේ නැහැ. හරිද? පවුලේ ඉන්න සමාජිකයන් ගන්න, මට හාල් ප්‍රමාණය කොච්චර හරියද කියලා මතක නැහැ. පවුලේ ඉන්න සමාජිකයන් ගන්න බලලා ඊට අනුරූපව හාල් කිලෝ ගණන් දෙනවා. ඒක තමයි කූපන් එකේ තියෙන හාල් කූපනේ. හාල් පොත කියලා කියන්නේ ඒක. හාල් පොත උගස් ගන්න සමහර කට්ටිය ඉන්නා. අය හාල් පොත විකුණන කට්ටිය ඉන්නා සමහර කට්ටිය. ඒ හාල් පොතට ඉන්න ඒ ගානට අනුකූල, ඒ පවුලේ ඉන්න ගානට අනුකූල හාල් පොල අප්ඩේට් වෙනවා. එතකොට හිතන්න උදාහරණයකට එක පවුලකට හාල් කිලෝ එක්කෙනෙකුට හාල් කිලෝ දෙකක් දෙනවා කියලා මාසෙකට. එතකොට ඉන්න සමාජිකයන් ගණන් වැඩි වෙනවා. ඉතින් සමාජයේ 5 දෙනෙක් ඉන්නවා කියලා. එතකොට මාසෙකට හම්බෙන හාල් කිලෝ 10. සමෝභාගාරයට ගියා, හාල් ලොරි ආවහන් කිව්වා, සමෝභාගාරයට ගියා. හරිද? සමෝභාගාර ඇල්ල තියෙන වෙලාවට ගියා, කූපනේ දුන්නා, හාල් කිලෝ 10 සල්ලි දීලා ගත්තා, කූපනේ කැපුවා. එච්චර. ආයි මොකුත් ගන්න විදියක් නැහැ. හරිද? ඒ කාලේ දරුවෝ තිබ්බොත් කෑවා, නැත්තම් වවාගෙන කෑවා. ඒව තමයි තිබ්බේ. තිබ්බොත් කෑවා, නැත්තම් වවාගෙන කෑවා. ඉස්සර ගෙවල් වල අහලා බලන්න. හරිද? අහලා බලන්න. ඉස්සර ගෙවල් වල වගා කරගෙන කෑවේ. අලබතල මඤ්ඤොක්ක මට එකෙනෙක් කිව්වා මම කෙහෙල් අලත් කෑවා කියලා. කෙහෙල් 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 ගස්සල අල. කෙහෙල් ගස්සල අලත් කාලා තියෙනවා කියලා. හබරවලාල එහෙමත් කාලා තියෙනවා කියලා ඒ දවස. 100 කෙනෙක්. හරිද? ඒ දවස මම දන්නේ නැහැ තද බොරු කියලා මනස. ඔව් ඉන්න ඉන්න. හරිද? තේනවා? අපි 100 නෙවෙයි. වෙන 100 කෙනෙක්. හරිද? ඒ දවස මේවා අරගෙන කෑවා කියලා. ඊට පස්සේ ඔය මෙතනේ කාලේ තිබ්බා යන කඩේට ඔය එක විචූරණ නැහැ. චීතරෙද්ද තමයි තිබ්බේ. එතකොට ලංකාවේ තමයි හදුවේ චීතරෙද්ද, භූමි තෙල් ගඳයි, භූමි තෙල් චීතරෙද්ද කියලා කියන කට්ටිය. මොකද ඒකේ තීන්ත දාලා තීන්ත යන්නේ නැති වෙන භූමි තෙල් ලැමිනේට් එක කරලා තියෙන භූමි තෙල් එකේ ඔබලා. හරි, භූමි තෙල් එක ඔබලා තමයි අරගෙන තියෙන තීන්ත මේ මේවා යන්නේ නැති වෙන. එතකොට ඒක හොදලා දෙනවා. ඒ තීන්ත පොඩි භූමි තෙල් ගඳක් තියෙනවා. ඒත් මම හිතා යාර දෙකක්ද යාර පොඩි ගාණක් තමයි දෙන්නේ. යාර ගාණක් තමයි දෙන්නේ. යාර ගාණ ගත්තට පස්සේ ඉවරයි. ඒ ඔක්කොම දුන්නේ සමූපාකාරය හරහා. සමූපාකාර මැනේජර් කියන්නේ ඒක කාලේ හැටියට ප්‍රතිසභා මන්ත්‍රී කෙනෙක් වගේ. හරිද? එන්න ලොකු උඩ එන උඩින් එන අයියේ. එයාගේ යටතේ තමයි ඔක්කොම දෙන්නේ. එතකොට එන ප්‍රමාණවල ටික තියෙනවා. දෙන ප්‍රමාණවල ටික තියෙනවා. වැඩියෙන් දෙන්න බෑ. වැඩියෙන් දෙනොත් එයා ගස්. හරිද? අර මොන හරි දෙයක් ගන්න ඕන නම් අර සමහර කට්ටිය ගන්න, ඒවද කට්ටිය තියෙන සම් ගන්න, තියව කට්ටිය තියෙන. හැමෝටම මේ වුණාට හැමෝම ගන්න නෑනේ. පාංගිරි 10ක් දුන්න වුණාට පාංගිරි 10ම ගන්න නෑනේ හැමෝම. අර ඉතින් ඉතුරු වෙන ඒවා ෂේප් එකේ දීලා දානවා ඒ දවස්වල. මගේ ප්‍රැක්ටිකල් දාත් එක්ක කියන්නේ. හරි. ඒ දවස්වල දීලා දානවා. දැන් නම් එහෙම නෑ. දැන් ඉතින් සමූපකාරය කවුරුත් ගණන් ගන්නේ. මම දැක් අපේ පැත්තේ සමූපකාරය තිබ්බන්නේ විකුණන දාලා තියෙනවා. ගොඩ නැගිලි කුලියර දෙනවා කියලා. හරිද? තේනවද? ගොඩ නැගිලි කුලියර දෙනවා කියලා දාලා තියෙනවා. හරි, ඒ දවස්වල සමූපකාරය සැහැන්න උඩින් තිබ්බේ. සමූපකාරයේ සදස කෑවෙම අපේ UMP ආණ්ඩුවෙන් තමයි. ලංකාවේ ලකුණාසේ ලොකුම තොග කවුඩා සංකීර්ණ තිබ්බේ සතොසර. සතොස 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 වික්‍රම රවි කරුණානායක ඇතුළු පිරිස. අහලා බලන්න සතොසට මම කියන දෙයක් නෙවෙයි. සතොසට වැඩේ දුන්නේ කවුද කියලා අහලා බලන්න ඇති කියන නිවන. ඈ ගබඩා දෙද්දී වදන්න නෙලුකුල පාරදී. නෙලුකුල පාර ඒ පාර දිගේ නෙලුකුල් ළඟින් පටන් ගත්තාම ලේක් හවුස් එකට එනකම්ම තිබ්බේ පාර දෙපැත්තේ. ලේක් හවුස් එකේ ප්‍රධාන තපස් හෝමාර දෙපාර්තමේන්තුව හැරෙන්න අනිත් ඔක්කොම තිබේ ඒවා සතොසක බඩ. ඒක තියෙනවා අනිත් ඔක්කොම. ඒක සතු ඔය මේක ගහලා තියන්නේ සතොස. නෑ 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 බේරේවා වයින් දෙකේ පාරදී අනේ ඒ පාර. ඒ කියන්නේ ඔය නෙළුකුල ගහලා තියන්නේ සතොස ගබඩ මේක. ඊට පස්සේ එතනින් ගියලා පස්සේ නව ඔය තපස් දෙපාර්තමේන්තුව තියෙන නව එක නේ මං කියන්නේ. ඒ ඒක ගහලා තියන්නේ සතොස ඉඩමක. ඊට අර 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 පැත්තෙන් අර දන්න ලේක් හවුස් එකද? ලේක් හවුස් එකට එනකම්ම ලේක් හවුස් එකටත් මෙහා පැත්තේ තැපල් හෝමාර දෙපාර්තමේන්තුව තියෙනවානේ. එතනට එනකම්ම තිබ්බ සතුස ගොඩනැගිලි. ඔය ක්ලබ් දාලා තියෙන තනිකර සතුස මේවල තමයි. ක්ලබ් තියෙනනේ ක්ලබ් දාලා තියෙන සතුස මේවල. අර SLCC එක ගහලා තියෙන සතුස ගොඩනැගිලි එක තමයි SLCC එක ගහලා තියෙන. සතුස ගබඩාවක තමයි ওই සපත්තු සීල් එක තියෙන්නේ. K10 ද මොකක් හරි එක අන්න එක ගහලා තියෙන සතුස එක. ලොකුම ගබඩා සංකීර්ණ තිබේ කොළඹ විතරයි ප්‍රධාන එක. තව වගේ ගබඩා සංකීර්ණ ගොඩක් තිබ්බ. UMP අන්නෝට ගාට මස. නැත්තනම නැති කරලා දැමේ UMP අන්න. සතුස වික්කනේ. කැලි කැලි වල වික්ක. වික්ක කියන්නේ ගත්ත ලොකු සමාගම් අරගෙන සතුස නැති බංගස්ථාන කරලා දැමේ.
ඉගැන අරගත්තා ඉගැන අරගත්තා එන අඩු ගන්නට අරගෙන ඔපරේෂන් කටයුතු කරේ නැහැ, අප්ඩේට් කරේ නැහැ. එතකොට සතුට අපෝයයට යන. ඊට පස්සේ තමයි කීස් කාගේ සල්. එහෙනම් තමයි කීස් කාගේ සල්. තන දැන් එහෙනම් තමයි ඉතින් අපේ ලංකාවේ දිනු කරන්න කියලා අප්පච්චි එනවා නෑ, අප්පච්චිලා සීයලා එනවා. ඕක තමයි කරලා තියෙන්නේ. ඒව තිබ්බනම් ඔය එකේ කට්ටියට ලොකු සෙල්ලම් දාන්න බෑ, ආලං ගන්න බෑ. මොකද ගබඩාවේ තියෙනවා. ඕක තමයි මේගොල්ලෝ කරන්නේ. ගබඩාවේ තියෙනවා වැඩි වෙච්ච ගමන් දානවා අඩු ගානට. මොනා අඩු ගානට දානවා. දැන් ඊයේ පෙරේද පොල් පොලිමක් කියලා කට්ටිය කැවුවනේ. ඒ මොකද කරේ? පොල් සංවර්ධන මණ්ඩලයට යම් කිසි පොල් ප්‍රමාණ වතු ප්‍රමාණයකුත් තියෙනවා, ලොකු පොල් තොගයකුත් තියෙනවා. ඒගොල්ලෝ එක එක ඒවා එක එක දේවල් කරනවා. එතකොට මිල ගණන් වැඩි වෙනකොට අර පොල් ලෝඩ් එක ඒගොල්ලන්ගේ ලොරි වලින් අරගෙන ඒගොල්ලෝ පරයින් තියන විකුණන. ඉතින් අර දෙන ඩිලේ එකට තමයි පොල් හැදෙන්නේ. අර වෙළඳ පොලේ 150ට යන පොල් ගෙඩිය පොල් සංවර්ධනලි මණ්ඩලය හරහා දෙනවා රුපියල් 100ට. එතකොට ඔටෝමැටිකලි මිනිස්සු ටික මේකට එනවා. අරුණ්ඩත් කර කියාගෙන දෙන්න අඩු වෙලා යනවා. ඔක තමයි මේගොල්ලන්ත් කරන්නේ. මේගොල්ලොත් වී ගබඩා රැස් කරගන්න රැස් කරගන්න රැස් කරගන්න ගබඩා ටික හදන්න හදන්න මේ ඕක. ගබඩා ටික හදන්න මේක. එතකොට ගබඩා ටික හදවන පස්සේ වී ටික තියෙනවා. වී ගබඩා වල වී ගබඩා වල වී ටික තියෙන වී මොකද කරන්නේ? වී ළඟලා වැඩි වෙනකොට ඔන්න අඩු මිලට දාන. එතකොට මොකද වෙන්නේ? අර වැඩි තියෙන වැඩි මිලට මිල වැඩි වෙනකොට ඒ වැඩි බාණ්ඩේට යන්නේ නැහැ. මිල අඩු බාණ්ඩේට ගන්න. එතකොට ඔටෝමැටිකලි අර සැපේම් කරුවොත් අඩු ගානට තමයි දෙන්නේ. ඕක තමයි කරන්නේ. ඕක නම් තරගකාරී මිල කරණයක් කියලා අර පරිභෝජන එකේදී කතා කරේ අපි. අන්න ඒක තමයි ඔය. හරි. අපි ලේනවා ඊළඟට. වෙළඳසල් නවීකරණය කිරීම. වෙළඳසල් නවීකරණය කිරීම. යන්න. රිනොවේට් සේල්ස් අවුට්ලට්. ඒසී හයි කරලා ටයිල් හයි කරලා එක ඈ සේල්ස් අවුට්ලට්. වෙළඳ පොළ නවීකරණය කිරීම. තේරෙනවද? ඊළඟ විද්‍යුත් ගෙවීම් ක්‍රම යොදා ගැනීම. Using electric payment methods. නව ව්‍යාපාර ක්ෂේත්‍රවලට පිවිසීම. නව ව්‍යාපාර ක්ෂේත්‍රවලට පිවිසීම. නව ව්‍යාපාර ක්ෂේත්‍රවලට පිවිසීම. උදාහරණ දාන ලක්ෂණයයි. දෙනිලට new business openings, business types of රක්ෂණය. ඊට පස්සේ ඉන්ධන. ඉන්ධන පිරවුම්හල්. ඔය කෝපරේෂන් ඉන්ෂුරන්ස් එක තියෙනවා දන්නවනේ. අන්න ඒක මේ ඉන්ධන පිරවුම්හල් example insurance full chips. හරි ඊළඟ ලියා ගන්න. ජංගම වෙළඳසල් සහ විවිධ වෙළඳසල් පැවතීම. ජංගම වෙළඳසල් සහ විවිධ වෙළඳ පොළවල් නැත්නම් වෙළඳ ප්‍රදර්ශන පැවැත්වීම. වෙළඳ පොළවල් කියලා දානවා. හරි. දැන් ඊළඟ ඉස්සර සමූහභාවකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ තමයි කරන දෙයක් කරයි. හැබැයි දැන් සමාජිකයන්ගේ දායකත්වයෙන්ුත් මණ්ඩලයක් පත් කළා තියෙනවා. එතකොට සමාජිකයන්ගේ දායක ඒ කියන්නේ හැමෝම එකතු වෙලා ඉන්න සාමාන්‍ය මිනිස්සුත් ඔය කන්ට්‍රෝල් යුනිට් එකට යවනවා. එතකොට ඒගොල්ලොත් බලලා තමයි අප්ඩේට් එක දෙන්නේ. ලියන්න. සමූහභාවකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කටයුතු විමධ්‍යගත කිරීම. ලියන්න. opening නෑ 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 ඒකේ දෙකේ topic එක මේකේ. ඔව් ලියන්න. යන ඔක් එකද නිල් පෑනේ. ඔව් පස්සේනේ යන opening sales. Sales and other
exhibitions. යන ඊළඟට ඊළඟ cooperative development department there activities decentralized. ලියන්න සමූපාකාර සමිති අකාර්යක්ෂමතා මේ අනුමතු කළේ ලියවනේ සමූපාකාර සමිති අකාර්යක්ෂමතාවයට බලපා හේතු යන cooperative businesses උඩට එනවා පල්ලෙහාට එනවා උඩට එනවා පල්ලෙහාට මොකද බං ඔය කරන්නේ සමූහකාර සමිති අකාර්යක්ෂම වීමට හේතු ඈ cooperative businesses හරි inefficiency business reason of the inefficiency දර් මේ ලියන ඉන්ෆිෂන්ස් රීසන් ඔෆ් ද ඔපරේටිව් බිස්නස්ස් කියලා ලියන්න පුළුවන්. ලෙන් පළවෙනි එක දැන් සුදුසුකම් නොමැති පුද්ගලයන් කළමනාකරණයට පත්වීම සුදුසුකම් නොමැති පුද්ගලයන් කළමනාකරණයට පත්වීම අයි හැමෝගේම බහුතර කැමැත්ත මත පුද්ගලය පත්වෙන කාලයකට ගණන් කඩේ රට ඕන වුණා අන්නේ වගේ කට්ටිය තමයි ඈ පුද්ගලයන් කළමනාකරණයට පත් වෙනවා අයි ඡන්දෙන්න එන්නේ එතකොට ඉතින් අර ඒ කාලේ ඉන්න හයිප් එක ඒ වලට පත් වෙනවා එතකොට ඒ මනුස්සයා දක් කරනවද දන්නවද දන්නෙත් නෑ ඉතින් මනුස්සයා අර ඒ කාලේ කාලෙක ජනාධිපති කෙනෙක් හිටියා මම ග්‍රාම නිලධාරී කෙනෙක් මම ඉතින් ග්‍රාමය පාලනය කරගෙන නම් හිටියා රට පාලනය කරන්න පොඩ්ඩක් අමාරුයි කියලා කිව්වා ඔයලා බලන්න මම ග්‍රාම සේවක කෙනෙක් තමයි ගම පාලනය කරගෙන හිටිය රටපන් ඈ කිව්වා කිව්වා එහෙම කිව්වා ග්‍රාම පාලනය කරගෙන හිටිය රටපාලනය කරන්න ටිකක් අමාරුයි පොදේ ගම පාලනය කරන්න ටිකක් අමාරුයි කියලා කිව්වා හල යන්න ලියන්න ලියන්න ඊළඟට විරුද්ධව තබන වේලාවන් සීමිත වීම managed by unsorted peoples විරුද්ධව පවතින සීම කාල වේලාව සීමිත වීම උන් හතරාමාරට වහලා ගෙදර යන මිනිස්සු එන්නේ හතරාමාරෙන් පස්සේ බං ඉති නේ තම වාරේ එන්නේ හතරාමාරෙන් පස්සේ ගෙදර යන ගමන් බඩු ටිකක් කරගෙන යන්න නේ තම වාරේ ඉන්නේ සෙට් එක මොකද හතරාමාරට වහලා ගිහුවොත් ගෙදර යන හරි නේද සෙදුර හරි දෙන වහලා මිනිස්සු සොපින් යන දවස් වහලා තිබ්බම හරි යනවද ගිහින් නේ වැරදි නේ හා ලියන්න ආයෙත් අකරක්ෂම වෙන හේතුව තියෙන ලියන්න then limited times sales outlet lease over දැන් ඊළඟට ණයට විකුණුම් සිදු නොකිරීම ණයට නෑ නෑ ණයට දෙන්න sorry sorry දෙන්න ඊළඟ දැකලා තියෙන ආසාව ටිකක් සතුටේ නැඩ් යන හින අඩු වෙන්නේ සතුට අයින් කළා දාමු සතුට ගැන නෙමෙයි අපි කතා කරන්නේ සමූපාකාර වෙනද සැල ගැඩ්ඩයක් යන දැකලා තියෙනවා ඩිස්කවුන්ට් රේට් එකක් දෙනවා දැකලා තියෙනවා නෑ නෑ ආලියන් විකුණුම් ප්‍රවර්ධනය ප්‍රමාණවත් නොවීම විකුණුම් ප්‍රවර්ධනයේ ප්‍රමාණවත් නොවීම does not do credit sales මම TikTok එකේ යනකොට මම දැක්ක ඔය කවුද මනෝජ් කියලා ඉන්න අතේ ඇඟිලි වලට සිල්වර් කෑලි දාගෙන ඉන්න ඩයිල්ල අර මනෝජ් පෙරේරා හරි කවුරු හරි ඉන්නේ කොණ්ඩේ බවාගෙන ගිහ ගිහ පාර චන්දිල්ලේ ජනාධිපතිවරණයට කොහෙද
සිල්ල කෑලි දාගෙන සුදු වෙනගෙන හෙල වෙදකමේ කවුරු හරි එක්කෙනෙක්. ඒ මනුස්සයා කියන ඊයේ පෙරේදා TikTok මොකක් හරි එයාගේ account එකේ කියන ලොකු ව්‍යසනයක් යන ලංකාවට නේද, ව්‍යසනේ ඇවිල්ලා මේ ව්‍යසනේ ගොඩ යන්න නම් විහාරමාදේවි මුහුදට බිලි වුණා වගේ අනු කුමාර දේශානායක මේ ජනාධිපතිවරෙන් අයින් වෙලා යන්න ඕනේ කියලා. අපරාද ඌ වගේ එකෙක් දැම්මනේ ඉවරේ, කාවල් පත් කරන ආයෙන් ඉල පත් කරන ආ ඇදෙන් ඇදියන් මනුස්සයා දැම්මනේ ඉවරේ. අනේ අප්පා ලංකාවේ මිනිස්සු උත්තිද ඉන්න ලොකු ව්‍යසනක් කෙන අය මනුස්සයා Google Map එකෙන් බල්ලා තියෙන මේකක් කෙනවා කියලා ඒක පස්සේ කියලා දෙන්න. ඕ අර වෙනවා හරි, ඒ අර සෙටප් එකේ උතුරේ ඉදනේ නෑනේ, හරි උතුරේ නෑනේ. හරි ඒ ෆෑන් එක පොඩ්ඩම එනකන් යන අල යන අලවි යන සේස් ප්‍රමෝෂන් ඩස් නොට් ඩු වෙරි පටිකුලර් සේස් ප්‍රමෝෂන් ඩස් නොට් ඩු ඩු ඩස් නොට් ඩු කියලා දාන අයද ලියනේලාට කළමනාකරණය දුර්වල වීම, කළමනාකරණය දුර්වල වීම. හයවෙන කෙනේ ලියන්න පානේ පදට ඔ පසනේ ලියන්න මැනේජ්මන්ට් ඉස් very inefficient. හරි එලා ලියා ගන්න. සමූපාකාර අනුමාතෘකා ලියා ගන්න. සමූපාකාර ව්‍යාපාරයේ අකාර්යක්ෂමතාව මගහැරීමට ගත හැකි ක්‍රියාමාර්ග. action of actions සමූපාකාර ව්‍යාපාරයේ අනුමාතෘකා වන්නේ සමූපාකාර ව්‍යාපාරයේ අකාර්යක්ෂමතාව මගහරවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග. අකාර්යක්ෂමතාව මගහරවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග. හද යන reduce operative inefficiency actions of එනාගේ ස්වයං සේවා වෙළඳසැල තවදුරටත් ව්‍යාප්ත කිරීම. අපිට ඔක්කත් මතක නැහැ කොහෙද බං මේ මොකද්ද මේක තියෙන කියලා, ඔප්සිටි එක තියෙන කියලා නේ මෙහෙර තියෙනවා එනේ මොන එකද ආල්කිලෝක ගන්න රිවිලක් තියෙන ඉතින් අඩු අඩු නෑ ඒ වුණාට මේ තියෙන මං මෙහි ඉඳලා එන්න බෑ නේද මුල්ලට බඩුවක් ගන්න. ඔව් ඒකෙත් ඒ සමහර ඒවා දෙන මැනේජ්මන්ට් එක හරියට ගන්න සමහර ඒවා දෙන මැනේජ්මන්ට් අවුල් යන සමෝපාකාර වෙනදසල් තව දුරටත් ව්‍යාප්ත කිරීම. සේස් අවුට්ලට් ඉන්ක්‍රීස් ඔයක නෑ ස්වයං සේවා වෙනදසල් තව දුරටත් ව්‍යාප්ත කිරීම. මොකද මගේ සමෝපාකාර වෙනදසල් කියලා නේ මගේ. හරි 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 මන්ද ඉස්සෙල්ල අන්තිර කිව්වේ ඒකනේ සංසය වෙන දිසා තව දොරට තියන නේද තියන ඊළඟට පාරිභෝගික ආකර්ෂණය සඳහා වෙළඳසැල් නිසියාකාරව සකස් කිරීම. to attract the million sales outlet renovate to attract customers සකස් කිරීම. සමහර සමෝපකාර වලට ගියාම ටෝච් එක ගහලා බලන්න ඕන මේ ලයිට් ලයිට් නෑ එහෙනම් අඩුයි ලයිට් සෑහෙන පොඩි ප්‍රදේශයකට එක කොටසක් විතර දාලා තියෙන්නේ
සමාරය ඩිස්කොල හිතාන මේ පත්වෙන රයිට් විචිලා කියල රිපලස් කරලත් නෑ සමර ටෝච් කාල බලන්නවා මිල දර්ශ යන මනන්තික යන්තත් බේනවා හැබැයි නාඩුයි අප ගීසකට කියට පසේ ඕකද ලයිට්නිං එක ගතිය සෑහෙන වැඩි නේ එමනේ නෑ දවද හරි දෙයන්නේ ලාඩ දෙයන්න යන විවිධ ශේෂ්ත්‍ර වලට යොමු වීම diversify business activities කාඩර් කියන පුළුවන් ලාභ ඉපේ මරමුරු කර ගැනීම කියලා පුළුවන් පුළුවන් බෑයි ලාභ ඉපේ මරමුරු කරගත්තේ එකක් නෙවෙයි ලියන එහෙනම් මෙහෙම ලියන සේවකයන් හා කළමනාකරුවන් පුහුණු කිරීම training employees and management යන නවදහස් සහිත පිරිස සමූපාකාරයේ වෙත ආකර්ෂණය කර ගැනීම නව අදහස් සහිත පිරිස් සමූපාකාරයේ වෙත ආකර්ෂණය කර ගැනීම new ideas persons attract cooperative businesses ආකර්ෂණය කර ගැනීම එතකොට ඒගොල්ලෝ වැටෙන්න යන ව්‍යාපාරේ මොකක්ද කියම ගහලා අප් කරලා ගන්නවා නේ සමූපාකාරයට ආකර්ෂණය කර ගැනීම මාර්කටින් නඩුවිනා කෙලිම මාර්කටින් කැම්පේන් එකක් කරනවා නේ ඕනේ කරන්නේ හරි ලියන්න ඊළඟට අනුමතුරා ලියා ගන්න සමූපාකාර ශ්‍රී ලංකා ආර්ථිකයට දායක වන ආකාරය සමූපාකාරය ශ්‍රී ලංකා ආර්ථිකයට දායක වන ආකාරය හිතන් හිටියට ඉවර කරගන්න බැරි වෙයි කියලා බැරුව නෑ නේ ඉවරයි සජුට් එක ඉන්ටර්වල් එක දීලා ඉවර ගන්න බා ලියන්න යන contributes to economics from cooperatives ලියන්න බලන්න සමෝපකාර ශ්‍රී ලංකා ආර්ථිකයට දායක වන ආකාරය මේ අරක අපි එල කරමු හද නැත්නම් බෝඩ් එකක් ගේන්න වෙනවා ලියන්න බලන්න එක සේවා නියුක්තිය ඉහළ නැංවීමට දායක වීම සේවා නියුක්ති ඉහළ නැංවීමට දායක වීම ඔය සේල්ස් අවුට්ලට් එහෙම ඕපන් කරලා පස්සේ ඒක වැඩ කරන්නේ රොබෝල නෙවෙයි නේ කවුද ගන්න ලියන්න ඒයි දැක්සින දැක්කනේ උනුත් පිකටින් කරන උඹලා තමයි පිකටින් කරගෙන ඈ සේවා නියුක්ති ඉහළ නැංවීමට දායක වීම increase employment contribute to increase employment හරිද තේරෙනවද දෙන ඊළඟට ආර්ථික අවබෝධ වලට මුහුණ දීමට තෝක රැස් කර දායකත්වය ලබා දීම තෝක රැස් කර දායකත්වය ලබා දීම contribute to economic unstable situation economic unstable situation economic using stop their product හරියට ලියා ගන්න උද්දමනකාරී තත්ත්වවලදී සහන මිලට බඩු සැපීම උද්දමනකාරී තත්ත්වවලදී සහන මිලට නිෂ්පාදිත සැපීම උද්දමනකාරී තත්ත්වවලදී සහන මිලට නිෂ්පාදිත සැපීම in inflation situation
ගෙව් low price levels due to the goods you give goods low price levels. ඔයන දෙන්න අද කියලව පසයි පහෙන් තුනෙල තියන මෙහෙම ජීවන තත්ත්වය උසස් කිරීමට දුගී සහන ලබා දීම. ඉංග්‍රීසි ඉංග්‍රීස් ලයිස් ටයිල්ස් give benefits to the social to the society members. ජාත්‍යන්තර සහයෝගීතාවය ඇති කිරීමට කටයුතු කිරීම. ජාත්‍යන්තර සහයෝගීතාවය ඇති කිරීමට කටයුතු කිරීම. ජාත්‍යන්තර සහයෝගීතාවය ඇති කිරීමට කටයුතු කිරීම. හරි. ඉවරයි. ඉවරයි. පොඩි ඉන්ටර්වල් එකක් කරගෙන හෙලෝ. ඕකේ. ඕකේ. දන්න එක. ඉතින් බම්මන් ඉන්නේ. එඹට මම. හා? මොකද හොට් ඕඩර් කියන්නේ මේ ගත්ත දෙකක්. අවෝ ේන්ටි කියලා ලියන්න කවුද මන්ද මොකද වීඩියෝ පිටිවල හරි බඩේට යන සමූපාකාරය හා සම්බන්ධ ආයතන. සමූපාකාරය හා සම්බන්ධ ආයතන. දිගට දිගට යනවා. ඉවර නෑ. තව තියෙනවා. ආයතන දිග දෙක තුන හයක් විතර තියෙන කතා කරා. ලියන්න ලියන්න හවුලන්න. ආයතන. කවුද ගුගල් මො බොම්බ එක ගෙනාවේ එක? කැමික් එක නොමක් වෙනම කෑම එකක් අරගෙන වෙන බෑක් එකක් ගෙනා හරි දෙයන්න එන අංක එක සමූපාකාර සංවර්ධන ආයතන සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යන ඔච්චර ඔච්චර පහතරේ යන organization of related cooperative activities ලේන අංක එක සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව අංක දෙක මේව ලියයි සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ගැන විස්තරයක් අපි ලියලා එක දෙක තුන ලියයි හරි මේව ලියයි ආ දෙක ලියෝ ආ ලියවන කම නැහැ ලියන්න ලියන්න සමූපාකාර ජාතික දෙවෙනි එක දාන සමූපාකාර ජාතික සමූපාකාර මේව ලියයි ශ්‍රී ලංකා ජාතික සමූපාකාර මණ්ඩලය ශ්‍රී ලංකා ජාතික සමූපාකාර මණ්ඩලය යන පදණේක cooperative development
department. සමූපාකාර ශ්‍රී මෙහෙම ලියන්න නෑ ශ්‍රී ලංකා සමූපාකාර ශ්‍රී ලංකා ජාතික සමූපාකාර මණ්ඩලය. සමූපාකාර සේවක කොමිෂන් සභාව ශ්‍රී ලංකා නැෂනල් සමූපාකාර බෝඩ්. ශ්‍රී ලංකා නැෂනල් කෝපරේටිව් බෝඩ්. ශ්‍රී ලංකා සේවක සොරි මෙහෙල සමූපාකාර සේවක කොමිෂන් සභාව. තව තියෙනවා එතකොට නෑ මං මේක කතා කරලා පස්සේ අපිට පන්ති ඉවර කරන්න පුළුවන් ඒක ලියන්න අපරාධ ඉවර කළාම තේක බොන්න ලියන්න ලියන්න තව තේක බොන්න දැන් අංකයක අංකයක ලියන්න ඉවරයි ඊළඟ අනුමාත්‍රකාව ලියා ගන්න තුන ඉච්චර මගේ රූල් හැක් විතරයි කියන්නේ. හරි මේවන්න කෝපරේටිව් එම්ප්ලොයි කමිෂන් බෝඩ්. දැන් අනුමාත්‍රකාව සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව එක එක ආයතන ගැන වෙන වෙනම කතා කරන්න යන සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව වන්නේ අනුමාත්‍රකාලය සම වෙනම ලියවන අතන අලුත් පිටුලි සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. කෝපරේටිව් ඩෙවලොප්මන්ට් බෝඩ් මේ ඩිපාර්ට්මන්ට් ලියන්න මේකෙන් තමයි පුතේ සමූපාකාර පාලනය හා සංවර්ධනය ක්‍රියාත්මක කරන ප්‍රධානම රාජ්‍ය ආයතනය සමූපාකාර සම්බන්ධව ක්‍රියාත්මක කරන ප්‍රධානම ආයතනය තමයි මේක. හයිද මේකෙන් තමයි හැමදේම වෙන්නේ බොහෝ වෙලා හැම බොහෝ දේවල් වෙන්නේ මේකේ ලියන්න. ශ්‍රී ලංකාවේ සමූපාකාර පාලනය හා ශ්‍රී ලංකාවේ සමූපාකාර පාලනය හා සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වෙන ප්‍රධානම රාජ්‍ය ආයතනයයි. මෙන් සඳහා ක්‍රියාත්මක වෙන ප්‍රධානම රාජ්‍ය ආයතන මෙන් ගවර්න්මන්ට් ඔෆිස් ඉස් ටු නේ ඔෆිස් ටු ටු අර ටු ඔපරේටිව් control and develop මේ ප්‍රධානියා සමූපාකාර සංවර්ධන කොමසාරිස් වේ. this is jam chairperson is this chairperson is සංවර්ධන කොමසාරිස් වේ. operative development commission කාර්ය භාරය අනේ අනුමාත්‍රකාව කාර්ය භාරය මොකද මොනවද හිතේ තියෙන්නේ මොනවද හිතේ තියෙන්නේ මොකක් කරේ කාර්ය භාරය යටතේ තියෙන කාර්ය භාරය ඒගොල්ලෝ මොනවද කරන දේවල් ටික ඇක්ටිවිටීස් දැන් අංකයක සමූපාකාර ලියාපදිංචිය සමූපාකාර ලියාපදිංචිය යන රජයේ ප්‍රතිපත්ති සමූපාකාර සමිතිවලට දැනුම් දීම දෙක 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 පළවෙනි එක තමයි සමූපාකාර ලියාපදිංචිය අංක දෙක සමූපාකාර ප්‍රතිපත්ති සර් මේ රජයේ ප්‍රතිපත්ති සමූපාකාර සමිතිවලට දැනුම් දීම රජයේ නෑ රජයේ ප්‍රතිපත්ති සමූපාකාර සමිති වලට දැනුම් දීම හා ව්‍යාප්ත කිරීම government policies
communicate, cooperative units. දැනුම් දැන ඒවා ව්‍යාප්ත කිරීම. ගිනි තියලා ඒවට හුලං ගහන්න ඕන ගිනි තියලා. ගිනි තියලා ඒකට හුලං ගහන්න ඕන ගිනි ඇවිල්ලා යන එක. නිකුත් කරලා ඒ කියන්නේ ප්‍රතිපත්තිය මොනා කරලාද? ලබා දීලා හරිද? ඊට පස්සේ පැතිරෙන්න ඒක ක්‍රියාත්මක වෙන්න. පැතිරෙන්න. ඔව්. ලියන්න. ඊළඟ තුන්වෙනි එක ලියා ගන්න. සමෝභාකාර සමිතිවල ගිණුම් විගණනය. සමෝභාකාර සමිතිවල ගිණුම් විගණනය. සමෝභාකාර සමිතිවල ගිණුම් විගණනය. Cooperative units, accounts, audit. You. Huh? Units. Units. Units are. Okay. Na? Accounts auditor. Audit. Accounts. Hard. දැන් ඊළඟට සමෝභාකාර පිළිබඳ මහජන පැමිණිලි විමර්ශනය කිරීම. ඊළඟට තත්ත්වය දුරුවල සමිතිවලට අරමුදල් සම්පාදනය කිරීම. සමිතිවලට අරමුදල් සම්පාදනය කිරීම. අතරක් ලිවනේ. Investigation. People. Family road up again one. Family road up again one. Family, family. Reports. Hey. අතර දෙනවා. ඈ මොකක් කළා? මොකද්ද බා? නී මන් අර සොප්‍රමයිසින් තියෙන හරිද? මම මගේ මගේ තුවාල වලට මම සාමාන්‍ය දෙන්නේ ඒක රෑයි. මකර හිරිච්ච දැන් කවද ඊයේ එද හා වතුරත් එක හා නෑ මං ඉත අපිත් එහෙම තමයි අපිත් මේ අලු හරි සුපර්මයිසින් තියෙන්නේ. සුපර්මයිසින් හොඳට මුලින්ම අත හොඳට හොදලා තුවාලේ හොඳට හොදලා ඊට පස්සේ හොඳට තෙත මාත්තු කරලා සුපර්මයිසින් ගන්න තනිකර තුවාලේ වැහින්න. තනිකරම තුවාලේ වැහින්න ටිකක් එන්න පද්දි කුලියක් ගන්න. උදේදී හොඳයි. උදේදී අඩුම ගන්න රිදෙන්නවක් නැහැ. උදේ ඒ සුපර්මයිසින් නම් මන් දන්නේ මොකක් හරි ඉමීඩියට් එකේ අප්ඩේට් කරනවා දන්නේ. හරි උදේවේදී කබල අර තියෙනන තුවාලේ වැස්ම තියෙන. ඒ වැස්ම එනකම්ම තුවාලේ අප්ඩේට් කරලා දෙයි. මම නැත්තම් එදා පිටි දාසෙ ඊළඟ දාසෙ මම පන්ති ගියා ෂොක් වෙන කලිස මුකුත් ඇඳගෙන. දැන් ඊළඟ දාසෙ නෑ නෑ ඊළඟ දාසෙ දැන් දැන් low even even low financially stability units closely supervise and give financial facilities. And give financial facility කියලා නේද? හරි ලියන්න ඊළඟ මොකද? ඒක මූ කුෂන් නැති තියෙන. මූ කුෂන් නැති තියෙන නැද්ද? ආ සමෝපකාරවල දීලා නැහැ නේ. දෙන්න දෙන්න දෙන්න. මිනි කුෂන්. දෙන්න දෙන්න දීලා නැහැ නේ. ෂි. ඔය එක තියෙනානේ. කොහොමද ලබන සතියේදී පාඩම් කරන් එන්න හේතුවක් තියෙනවා එන්න කියලා කියන්නේ ඒක හරිද? අන්තිම රිවර්ස් කිව්වේ නැහැ නේ සර් ඒක අසාධාරණයි කියලා කියන්න එපා පන්ති වේලාවේ ඇතුළේදී හරිද? ලබන සතියේ බ්‍රහස්පතින්දා හරි සිකුරාදා හරි මම කියන්නේ ඒ දවස් දෙක. බලන්න බලමු. පදා ක්ලාසේ නැතුව මේ පොක්කොම ටික ඉවර වෙනවාද? ලබන සතියේ මට තියෙන සංස්ථා දෙපාර්තමේන්තුයි වරලත් ව්‍යාපාර විතරයි. වරලත් ව්‍යාපාර ව්‍යාපාර
සංයෝජනය දැන් අද දෙපාර්තමේන්තුවට කරගන්න පුළුවන් වෙයි මේකෙත් එක්ක. එතකොට දෙපාර්තමේන්තු ඉවර කළ සංස්ථාවයි බල්ලත් ව්‍යාපාරයි ව්‍යාපාර සංයෝජනය විතරයි තියෙන්නේ. එතකොට තමයි පිටු 68යි තියෙන්නේ. 50ක් ඉවරයි දැන්. 12ක් විතර තියෙනවා. 50යි 12. හරි හරි මෙහා ගන්න. හල්ල යන්න ඊළඟට. හරි ඊළඟ ලියා ගන්න දරුවෝ. පාක් දුන්නනේ. හරි හය වෙනුනේ. ලියන්න ඊළඟ ලියා ගන්න. සෝරි. ඊළඟ මාතෘකාව ලියන්න. ඊළඟ ආයතනය තමයි ශ්‍රී ලංකා ජාතික සමුපාකාර මණ්ඩලය. National Cooperative Council of Sri Lanka. නෑ 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 ඊළඟ යුනිට් එක. ඊළඟ ආයතනය. National Cooperative Council of Sri Lanka. Council SIL SIL සිලින් නෙවෙයි SING නෙවෙයි. Cooperative Council. Council. හරිද? පල්ල යන පළවෙනි එක මේවලා මෙහෙම ලියන්න. දැන් සමූපාකාර ප්‍රතිපත්ති හදන්නේ ඒව ආරක්ෂා කරගන්නේ සහ සමු දැන් අරගෙන මොකද කරේ? ලියාපදිංචි කරනවා, පවත්වාගෙන යනවා, පාලනය කරනවා. මේකේ කරන්නේ සමූපාකාර ජාතික කොමිෂන් සභාවේ කරන්නේ අර පිටරටින් එන සමූපාකාර ප්‍රතිපත්ති ලංකාවට ගැලපෙන විදිහට ඇඩ්ජස් කරලා ලංකාවේ ප්‍රතිපත්ති වලට ලංකාවේ සමූපාකාර වලට අනවුස් කරන්නේ. එහෙම නැතුනොත් මොන දැනුම් දීම තමයි මෙතනදී කරන්නේ. තේරුණාද? තේරුණාද නැද්ද? ආ ලියා ගන්න. යන සමූපාකාර ප්‍රතිපත්ති සමූපාකාර කෝඔපරේටිව් පොලිසීස් සකස් කිරීම සකස් කිරීම. හරි ඊට පස්සේ සමෝභාකාර පිළිබඳ රජයට උපදෙස් ලබා දීම. ඔව් එකරම කමද දලිය give to advice to the government create policy services and give to advice ගවර්මන් පිළිබඳ රජයට උපදෙස් ලබා දීම. අතුල සමූපාකාර පිළිබඳ ඇතිවන ගැටලු සමූපාකාරය පිළිබඳ ඇතිවන ගැටලු නිරාකරණය කිරීම. හා ජාත්‍යන්තර සම්මේලන සඳහා ලාංකික නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම. ජාත්‍යන්තර සම්මේලන සඳහා ශ්‍රී ලංකාව නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම. operative problems solves කමද දරිය කම operatives problems solves solve and representation DION nation chairman represented DI represented is present Sri Lankan cooperatives in international level. ආ මොකද? විසිර හැරීමක් නැහැ කියන එක කතා කරන්නේ.
බයින්න මංගේ වේගෙ ඉච්චර කතා කරන්නේ නැහැ කියලා. අර දෙකේ දැන් ගොඩක්ම තියෙන විසුර හැටි. ලියන්න. හරි. ලියන්න. වැණි කඩයුතු සිදු කරන ආයතනයයි. වැණි කඩයුතු සිදු කරන ආයතනයයි. And all related activities doing in this organization. And related activities doing in this organization. අද ලියන්න මේයි. ඒකටම මේයි. සමිති වලින් තෝරාපත් කරන ඇති නියෝජිතයන් සහ මේයි. සමිති වලින් තෝරාපත් කර ඇති නියෝජිතයන් සහ රජයෙන් පත් කර ඇති අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය වේ. In this organization has පාලනය වේ. In this organization has and has committee members choose among Sri Lankan operating units and government director boards. Look, this organization has organization also මේ ආන හරි කාර්ය බාරය කාර්ය බාරය කාර්ය බාරය කාර්යය බාරය යන සමෝභාගාර ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම සමෝභාගාර පිළිබඳව duties you ආරක්ෂා කරන එක හරියට then protect cooperative policies හරිද තේනවා දෙක යන සමෝභාගාර පිළිබඳව රජයට උපදෙස් ලබා දීම මේගොල්ලෝ මෙහෙම ඉන්න මෙච්චර ප්‍රමාණයක් ඉන්න මේගොල්ලන්ට මෙච්චර පඩි ටිකක් ගෙවන්න ඕන මෙච්චර සහන ආධාර දෙන්න ඕන කියලා දෙන්නේ මේගොල්ලෝ තමයි මේවා මොකද මේගොල්ලෝ පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ කියන දෙකම ඉන්න මෙතන තේනවා හරි හරි උපදෙස් ලබා දෙන්න දැනෙලාද සමෝභාගාර ව්‍යාපාරයේ සම්බන්ධ දේශන සම්මන්ත්‍රණවල පැවැත්වීම සම්බන්ධ දේශන සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම give advice to government about cooperatives. හරි ලියනේලාට සමෝපාකාර පිළිබඳ ප්‍රකාශන නිකුත් කිරීම සහ පුස්තකාල පාසුකම් පැවැත්වීම හා පුස්තකාල පාසුකම් පැවැත්වීම පුස්තකාල පාසුකම් සැපයීම
යන doing meetings workshop two four develop cooperatives හරි ඊළඟට ජාත්‍යන්තර සමූපාකාර සන්ධානය හරහා ජාත්‍යන්තර සම්මේලනය සඳහා ජාත්‍යන්තර සමූපාකාර සන්ධානය හරහා හරිද ජාත්‍යන්තර සම්මේලනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ඉදිරිපත් කරනවා මේ නිකුත් කරනවාට අපි කියන මොකක්ද නෑ 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 නිකුත් කරනවාට අපි කියන්නේ ලියන්න give cooperative reports and statements and give to library facilities. හරි මොකදද යෝජනය කිරීම හරි ලියන්න ඊළඟ එක ඊළඟ ආයතන ඊළඟ ආයතන ඊළඟ ආයතනය සමූපාකාර සේවක කොමිෂන් සභාව සමූපාකාර ආයතන සොරි කම් සමූපාකාර සේවක කොමිෂන් සභාව cooperative employees commission අනේ බෝඩ් කියන්න ඕනේ නැහැ මිෂන් කිව්වද ලියන්න සමූපාකාර සමිති වල සේවය කරන සමූපාකාර සමිති වල සේවය කරන සමූපාකාර සමිති වල සේවය කරන මේ සතිය අප කට්ටියට දැන් හික් ගෑවෙන්නේ ඒ සතිය අප නැති කට්ටියට දැන් හික් ගෑවෙන්නේ කියලා තියනනේ වල තියනද අවුලන්නේ වෙන අය වෙන වෙන දැන කරපයක් කර දෙන්න බුල අවුලන්නේ කොහේ හරි කවන්නේ කැමරා මං අටව ගන්න හින්ද ලොකෝ අවුලන්නේ කියන්න ඉදානම් ඊයනම් මේ කරන මේ නවතිනවා මේ කරනවා මේ නවතිනවා මල්ල කෙලිය ජූලි 7යි ඈ මොකේ ස්ට්‍රක් කළාද වීඩියෝ එක කිපු දේව ඔව් ගිය සැරේ අලුත් දේවල් ගොඩක් තිබ්බා අර වැටි වැටි නිව්වේ හරි ලියන්න හරි ලියන්න කවුද දන්නේ ඌ ඇහුවද කියලා ඔය ඉඩම් ගඩාවගෙන ඇහුවද දන්නේ පාගලුරු දිනනදී සමිති වල සේවය කරන සේවකයන්ට සමුවක අද අවුලක් නැති හින්දා අවුලක් නැහැ ඔක්කොම එමු ගින්න අන්න කෝඹේ ඉන්න සමූපාකාර සමිති වල සේවය කරන සේවකයන්ට හරිද පත්වීම් පත්වීම් හුවමාරු වීම් හුවමාරු වීම් විනයානුකූල කටයුතු යන ආදී යන ආදී හරි විවිධාකාර සේවක ගැටලු මෙමගින් निराකරණය කිරීමට ක්‍රියා කරයි විවිධාකාර සේවක ගැටලු මෙමගින් निराකරණය කිරීමට කටයුතු කරයි යන cooperative units employees
ගොල්ස් හරි පත්වීම් පොයින්් කමා ට්‍රන්සර්ස් ට්‍රන්සර් ට්‍රන්ස මරුවෙන ඉට පස්සේ විනාකරු කට ඉන්වස්ටිගේන්ස් related and n related के लिए n मैंने related के लिए क्या cover ना related थी n n n all employee related activities and problem solves in this organization. ඉවරයි සමූහ පකර ඉවරයි. අපේ නවා රාජ්‍යංශයේ ව්‍යාපාර සඳහා කලින් මේ රාජ්‍යංශයේ ව්‍යාපාර ගැන කතා කරනවා. රාජ්‍යංශයේ ව්‍යාපාර තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන විශේෂ ව්‍යාපාර ආයතන. ලියන්න රාජ්‍යංශයේ ව්‍යාපාර. විශාල ලොකු මාතෘකාවක් කියලාත් කිව්වත් ප්‍රශ්නයක් නෑ. පිටු තුනයි තියෙන්නේ. අපිට දුරකෝ අර කියන්නේ දැන් අපි පෑන් කරන් හිටිය මෙන්න මේ කොහෙද 60 කියන කේන්දර ඉවර කරන කිටි 56 එන්නේ දැන් අපි යනවා ඉදිරියට අපි යනවා තවත් ඉදිරියට ලියන්න ඉදිරියට ඈ 60 දක්වා 65 දක්වා යන්න අපි ලියන්න දෙක අමාරන වෙලා තියෙනවා පැය භාගයක් ඇදෙන ඉන්නවල ලියන්න ඇයි ඉෂාන්ගේ නලදත තමයි නලදත හරි දතද හැ බා තම හැරිල මගේත ගිස දී අලාගන කිය නෑ නක නෑ තොල හල තාජුට්ට කැදන්න රැකොලේ වගේතයි නෑ තාජුට්ටක් දැවද මගේ වගේ තිබන ඒ තරන දිකට හොඳට වෙන මගේ පේෙන්නෑ ඇ ඇත මගේ දත් එකති පිළිවට නෑ අර බලවගේ නෑ දත් කරන්න දෙන්න මේක නම් අර බැක්කිල ගනග බලිතන මංගේෙනක නසරණි වැඩ කර නෑ කියලන මේක මේ වයිසිකට බේක් නැති බයිසිකරය පල්ලමක කියීම මෙතන මෙතන බැක්විලක් ගහන්න කියර බැක්ක මගේ දනිසේම දනිසේ කළු බාඩ පැචස්ටීන් තන දනිස් ඇතිල තින පැචස්සර තිරති එක පර ගිය බයිසි කලේ මා යන බයිසිකට ගින්දර විසියන යන ස්පීට ඉගැන මෙතන හැපිලා මේ හරි මස් නෑ යම්පසන කාලෙ ඇටකට්ට පේන වෙන ස්පීට් ගිල ඒ කාල තිබ වුණ දන්න හරි වන හොඳ වඩා ඒ කියන්න ඒ කියන්න මේ වෙලාව කියන්න බයිසි කලේ තැන්කය ෆුල් ටෑන් හලා බිමතිකේ මේ පෙටල් තියෙන කටෙන් එෙන වැටිල බයිසිකල යන්නවා අර මේකත් එහෙම මේකත්නේ තව බයිසිකල තියෙන ඒක ඔද ලෙක් ගාඩ් එකති ඉගෙනව මේක තියෙන කැස් බාරකතිය කැස් බාරගේම කෑස් බාර ගිනිගන්න කෑස් බාරක ගිනිගන්න පෙටල්ටගේ පෙටල් ලට ද කැස් බාරක මේ ගිනිගන්න පෙටල් ලැක ද කැස් බාර ඉසන තිය පෙටල් ලැගින් ඉසරහට ඒක කෑස් බාර ඒතරම් ඒතරම් ගැර අත්තල ගිනිගන්න ගිනි පුපුර පුරු පුරපුරු යනවා වැදිච්ච බාර මේ කකුල දැම් සාමානය කකුල තියන්න ඕන මෙහමට මටන මගේ කකුලගේ මෙහෙම කෑස් බාර කිසර ඇතින කකුල පිට පස ඇතිලෙන ඒ සාමානය කකුල පැටුන තුවලන්න මේ පැත්තනේ මගේ මේ පැතන තුවල පැටුන මේ පැත්න තුවලෙන් සාමාන මේ පැතරන මේ පැත්තු වල වැදිච බර කකුල මෙහෙම කියල්ල මේක ඔව ඒකන ගතමත් කල්පනකට පුකුල්ලට පැඩි නැතික පුදුවයි ඒ තවලන්න ම නැකිල්ල ගිය ඉරස පස්සනය බයිසිකල නය පාන ගතියක් තුන ඉඩස එකගේ අල්ලගනින්ගේ වසිකල් දුක්ග ලටන කනත්දම ලේ ගිල්ල ගල් රේසක ලයන්න අනුමාතු කාලයා රේස්කල් ලයන්න රාජ්‍යංශය ව්‍යාපාර ලිවද යන් පබ්ලික් සෙට බිස්නස් ඕගනසේෂන් අර්මයන් අපි කතා කරනවා රාජ්‍යංශය ව්‍යාපාර වර්ගී කරන ලියන් අනුමාතුකා වර්ගී කරන
අපි සමාගම් ගැන කතා කරනකොට සමාගම් ගැන කතා කරනවා, රාජ්‍ය සමාගම් ගැන මෙහෙම කතා කරේ නෑ, කතා කරේ නෑනේ. මම තිබ්බේ පොදු පෞද්ගලික එහෙමනේ තිබ්බේ. හරි, දැන් අපි කතා කරන්න අයිතියනෝ. අයිතියනෝ වර්ග කරද්දී රාජ්‍ය සමාගම් ගැන කතා කරද්දී ප්‍රධාන රාජ්‍ය ආයතන ප්‍රධාන ස්වරූප තුනක් තිබ්බා මතකද? රජය මොකද්ද? නෑ නෑ නෑ, එවනේ වෙන්නේ. රජය කොහොමද ව්‍යාපාර වල බලපෑම් කරන ක්‍රම? සෙන්ටර් ගවර්න්මන්ට් එක, මධ්‍යම රජය, පළාත් පාලන ආයතන සහ මොනවා පළාත් සභා. ඔන්න ඔහොම තමයි රජය. තුන්වෙනි පාඩුවේදී බයින්න එපා. හරි, එහෙම තිබ්බේ. හරි, මධ්‍යම රජය හරිද? පළාත් සභා යටතේ පවතින ව්‍යාපාර පළාත් සභා ව්‍යාපාර, ඊට පස්සේ පළාත් පාලන ආයතන. පළාත් පාලන ආයතන කොහොමද තිබ්බේ? දැන් ඕක තමයි වර්ගීකරණය පදනම වෙන්නේ මුලින්ම. එතකොට රාජ්‍යංශයේ ව්‍යාපාර තමයි මෙතන කතා කරන්නේ උඩින් මාතෘකාව. පළාත් සභා, පළාත් පාලන ආයතන සහ මධ්‍යම රජය. ඈ තියෙනවා. අනේ උතන උතන. හරි, දැන් අපි මං ආවි සීමාට පන්නගෙන යනවා ඉස්සරහට. ඒක හරි මෙයන්, මම ආව උතනින් ඉවර කරන්න. දැන් ඉවර කරන්න පුළුවන් වේවිද කියලා හිතාගෙන. හරි මෙයන්, අපි මං අද වැඩි කතා කියන්න ගියේ. හරි ලියන්න. ඊට පස්සේ මෙයන්, ඊට පස්සේ රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා, ඊට පස්සේ රාජ්‍ය සමාගම්. සමාගම් කියලා ප්‍රධාන ස්වරූප තුනක් ඔයගොල්ලෝ නිකම්මට හරි අහලා තියෙනවා. මේ ඔක්කොම පාලනය වෙන්නේ දරුවෝ මොකෙන්ද? මධ්‍යම රජයේ විසින්. මධ්‍යම රජයේ විසින්. හරිද? ඊට පස්සේ මෙතන පළාත් සභා නම් පළාත් සභා ව්‍යාපාර තියෙනවා වෙනම. ඒකම වෙනම කතා කරන්නේ. මේ වගේ ටොපික්ස් නෑ. ඒක විවිධ ආයතන දෙන්නේ. හිතන්න උදාහරණයක්, පළාත් සභාවෙන් පාලනය වෙනවා පොදු වෙළඳ සංකීර්ණ. පළාත් සභාවෙන් පාලනය වෙනවා මොනවාද? මොනවාද? සති පොළවල් ටික. සමාජ පළාත් සභාව වලින් පාලනය කරනවා විවිධ ඌයනවල් හදලා. ඒවා තේනවද? ඒවා. එතකොට ඒව අර විශේෂ කැටගරියකට දාන්න බෑ. මොනවා හරි ව්‍යාපාර කියව ව්‍යාපාර උදාහරණ කියන්න පුළුවන්. ඒව විශේෂ කැටගරි නෙවෙයි. ඒ කියන්නේ පළාත් සභාවෙන් අනිවාර්යයෙන්ම කරනවායි කියලා ඒවා නෙවෙයි. පළාත් සභාව සමහර ව්‍යාපාර තියෙන, සමහර ව්‍යාපාර ආයතන, සමහර ආයතන නැහැ. තේරෙනවද? හොඳම උදාහරණය තමයි මේ මේ පළාත් පාලන ආයතන වල ගත්තට පස්සේ කඩුවෙල ප්‍රාදේශීය සභාවේ තියෙනවා රෝයල් ප්ලාසා කියලා ගොඩනැගිල්ල. ඒකේ තියෙනවා පොදු යට පොදු වෙළඳ සංකීර්ණයක් තියෙනවා, උඩ උත්සව ශාලාවක් තියෙනවා, ඊට පස්සේ ආයි තව සාප්පු සංකීර්ණයක් තියෙනවා. අර පොඩි පොඩි කඩ ටිකුත් තියෙනවා, උඩ හොඳ සාප්පුක සම්බිගින තියෙනවා. රෝය ප්ලාස කියලා කඩුවෙල, ඒක අයිති වෙන්නේ කඩුවෙල මහනගර සභාව. තේනවා? කඩුවෙල මහ, ඒක පළාත් පාලන ආයතන ඇරෙද්දී තමයි තියෙන්නේ. ඒකට මට කියන්න බෑ අර මේ වගේ මෙහෙම කැටගරිස්. දැන් හිතන්න උදාහරණයකද දෙපාර්තමේන්තු කිව්වම දෙපාර්තමේන්තු කිහිපයක් තියෙනවා. මේ ප්‍රධාන වර්ගීකරණ පදනම. මේවට උදාහරණ අපිට කියන්න පුළුවන්. හැබැයි මේ වගේ පළාත් පාලන ආයතන සහ පළාත් සභාව යටතේ ඒ වගේ ආයතන වර්ග නැ උදාහරණ කියන්න පුළුවන්. පැහැදිලිද? හරි, එතකොට පළාත් පාලන ආයතන ප්‍රධාන ස්වරූප තුනක් තිබ්බ. මොකද? නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා. ඔවුන් ඔච්චරදී. ඔවුන් ඔකයි ප්‍රශ්න. මේවා යටතේ ක්‍රියාත්මක කරන ආයතන
පැහැදිලිද කියන දේ? දකලා දක central government, provincial council, provincial මොකද මේක මේකනේ ඩිපාර්ට්මන්ට් ගවර්න්මන්ට් ඩිපාර්ට්මන්ට් ගවර්න්මන්ට් ස්ටේටඩ් කෝපරේෂන් STATE ගවර්න්මන්ට් කම්පනීස් මේකද මේකද මේක යටද යටරිය මේන් සිටි කවුන්සිල් සිටි කවුන්සිල් ඒරිය කවුන්සිල් සිටි කවුන්සිල් ලියන්න ඊළඟට මොකෝ මෙතන රැවුල කපනේ මේ දෙපැත්තෙම තියෙනවානේ රැවුල කපාම හොඳ නැහැ එතකොට හරියන කපාම කපාම ඕක තියන්න එපා වෙන්න එපා මං කපන්න කපන්න තමයි මේ වගේ කළුවට එන්න නැත්තම් ඔය වගේ තමයි කපන්න ඕන හොඳට ඕක වවන්න එපා මුලින්ම කපා හොඳට කපාම කපන්නේ මේ දස්සල කැපල තමයි ඈ වැවෙන වැවෙන එහෙම එකපාර වැවෙන්න මගේ මේ ඉස්සර මේ හරිය මේ රැවුල තිබ්බේ මගේ මේ දෙපැත්තෙන් තමයි රැවුල තිබ්බේ පුළුවන් තරම් කපන හැමදාම කපන රැවුල නැති වුණා කපන
ගේම කියන විසි ගාන විසි ගන්න මැසින්න එක කපන්න ඇති උන් කපන්න හොද එහෙම හම එනකං ගන්න එපා මගේ සාමන මැසින් එක ඩෙලි කපන චුටි කෙස් කලකො කැපිල න සයිටිකටික වැ හොද වැන්නේ වැැවනකං ඉන්න කියලා කිය නෑනෑ හොඳර කපා මන්න කිය තවුණු බැරිවුණු යුරියටයක් ගම ලියන්න බැරිුණු යුරියටයක් ගම ලියන්න අනුමාත්‍රක රාජ්‍ය සංස්ථා යුරියටයක් ගාලකම් අනුමාත්‍රක ලියන් රාජ සංස්ථා ස්ටේටඩ් කෝපරේෂන්ස් ලයන්න රාජ්‍ය සංස්ථා ඇතිවෙන්න දැරුවෝ පනත් මගේ පනතක් මගේ මතක ලයන්න ලයන්න පොදු හෝ විශේෂ පාර්ලිමේන්තු පනතක් යටතේ පොදු හෝ විශේෂ පාර්ලිමේන්තු පනතක් යටතේ ස්ථාපිත කෙරෙන ස්ථාපිත කෙරෙන පූර්ණ අයිතිය රජය සතු වන හෝ හෝ අයිතිය වැඩිකොටසක් රජය සතු වන අයිතිෙන් වැඩිකොටසක් රජය සතුවන් ජෙනරල් ලෝ ස්පෙෂල් ස්පෙෂල් ඇක් පාලිමන්ටක් පාලිමන්ටක් ඉන්කෝපරේට් organization full o mo හරිද සතුවන හරි මේ ලියන්න තෝරාගත් අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය වන තෝරාගත් අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය වන ඕගනිසේෂන් ඕනසි මේ ඕ මෙලෙන් ඔල්ලෝමෝ ගවර්මට් ඕනසි ඔල්ලෝමෝ ගවර්මට් ඕනසි පලනය වන ව්‍යාපාර වේ එන් appointed director board control units we call stated corporation හරිද ලියන්න හරි director boards organization we call stated corporation හරි ලියන්න ලියන්න රාජ්‍ය සංස්ථා ලියන්න කමාද ලියන්න රාජ්‍ය සංස්ථා ඒකට ලියන්න රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ව්‍යවස්ථාපිත කමා ව්‍යවස්ථාපිත කියලේ ව්‍යවස්ථාපිත මණ්ඩල එතකොට වරායතිකාරිය කොහෙටද ඇතිවෙන්නේ රාජ්‍ය සංස්ථාවද සමාගමද දෙපාර්තමේන්තුවද නෑ නෑ ලිය කමා අධිකාරී කමා අධිකාරී ආයතන කමා නෑ අධිකාරී කමා ආයතන ක
තමා සභාව කමා කාර්යංශ යන ආදී විවිධ නම් වලින් මේවා හැඳින්වේ. කාර්යංශ යන ආදී විවිධ නම් වලින් හැඳින්වේ. යන ගෝමන් ස්ටේට් කෝපරේෂන් පොයින්ට් එකනේ මේ ටොපික් එකම stated corporation yeah stated corporation point a point stated corporation සංස්ථාවර කියන නම සංස්ථා කියන එක හඳුන්වන තව නම් තමයි ඕවා හයිද එතකොට විදුලි බල මණ්ඩලය මොකද්ද සංස්ථා ඛනිජ තෙල් සංස්ථා දේන හා දැන් ඇහෙනවනේ එතකොට වරාධිකාරී කියන්නේ රජ ආයතන ද ඔව් බෞතලේ රාජ්‍ය ආයතනයේ සතුවයි එතකොට ඒක සංස්ථාව ලේන උදාහරණ දාන්න දෙක තුනක් දා කොමා බෝට්ස් බෝට් බෝට් ඔතොරොටි ඔතොරොටි කොමා කොන්ද දාලේන බෝට් කොමා ඔතොරොටි ඕගනයිසේෂන් කමිෂන්ස් all about ocean all names එක සංස්ථාව කිදින තමයි ගන්න පන්ටක් හම්බේ අජරාංශ අධරාංශෙන් හද පන්ටක් හම්බේ මුලින්ම හිටපු කට්ටියට හම්බුණා දැන් හම්බෙන්නේ සමහර ආයතන ඒ කියන්නේ සංස්ථාවල හැටියට නම් හම්බෙන්නේ ඒක මෙමය ඒක දැන් ඕගොල්ලන්ට මේ තත්ත්වය යටදී නෑ සමහර ආයතන තියෙනවා සංස්ථා වගේ ගත්තා සමහර ආයතන වලට පෙන්ෂන් එක තියෙනවා සමහර ආයතන වල පෙන්ෂන් එක නැහැ ඒ කියන්නේ අධිකාරී වගේ ගත්තා පෙන්ෂන් එකක් ඇත්තෙම නැහැ එහෙම දෙන්නේ නැහැ අධිකාරියන් පෙන්ෂන් නැහැ හැබැයි ලොකු ෆන්ඩ් එකක් හම්බෙනවා වරාය කියන එකට ඒකේ ඒකට දෙය තියෙනවා ඒකේ එක ආයතන ඈ පරණ කට්ටියට තිබ්බා අපි 100ට තිබ්බා අපි 100ට දිනවා අපි තාත්තට නැහැ තාත්ත වරාය තාත්තට නැහැ 100ට දිනවා තාත්තට නැහැ අධිකාරියක් කියන්නේ වරායේ දෙපාර්තමේන්තුවක් ඉදිරියේ තමයි තීරණ තියෙන්නේ එක එක අධිකාරියක් බවට පරිවර්තනය කළා අධිකාරියට නැහැ හැබැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවල පෙන්ෂන් එක තියෙනවා නේ ඔව් තියෙනවා ලෑන පොලිස් ගවර්න්මන්ට් ස්ටේට් කෝපරේෂන් මොනවා ගමනාගමන මණ්ඩලය සිටිපි එකට තියෙනවා සිටිපි එකට පෙන්ෂන් එක තියෙනවා ඊට පස්සේ රූපවාහිනී සංස්ථාව මහවැලි අධිකාරිය ඒව පෙන්ෂන් තියෙනවා අර මේ නෑ අධිකාරියක් නෑ මං හිතා අධිකාරියක් නෑ පෙන්ෂන් එක නෑ අධිකාරිය හා පොල් සංවර්ධන මණ්ඩලය ඒවට පෙන්ෂන් තියෙනවා පෙන්ෂන් තියෙනවා නැද්ද කියන ඕගොල්ලන්ට එච්චර කමෙන්ෂන් වෙන්නේ නැහැ හරි හල්ල යාගෙන රාජ්‍ය සංස්ථාවල ලක්ෂණ උදාහරණ ට්‍රාන්ස්පෝර්ට් බෝඩ් පොත් ඔතොරිටි ශ්‍රී ලංකා පොත් ඔතොරිටි හරි ලියන්න අයිතිය මුළුමනින් හෝ වැඩි ප්‍රමාණයක් රාජ්‍යංශය සතුවේ අයිතිය මුළුමනින් හෝ වැඩි ප්‍රමාණයක් රාජ්‍යංශය සතුවේ අයිතිය මුළුමනින් හෝ වැඩි ප්‍රමාණයක් රාජ්‍යාංශය සතුවේ කැරක්ටරිස්ටික් මුළුමනින් හෝ වැඩි ප්‍රමාණයක් රාජ්‍යාංශය සතුවේ දෙන ඊළඟට අකණ්ඩ පැවැත්මක් ඇත full monarchy has a government
government has a full or more ownerships. Government has a full or more ownerships. ලියන්නේ ඊළඟ ප්‍රාග්ධනය වාර්ෂික අයවැය මගින් හෝ පෞද්ගලික අංශයට කොටස් නිකුත් කිරීමෙන් long term lifetime long term life කොටස් නිකුත් කිරීම සිදුවේ කොටස් නිකුත් කිරීම මගින් සිදුවේ හරිනේ ඒ කියන්නේ එකපාරට හුක් ගාලා එකපාරට ගන්න බෑ අධිකාරිය හරිද ඒක ප්ලෑන් කරලා සල්ලි වෙන් කර ගන්න ඕන හරිද ඊළා ලියා ගන්න කොටස් සා නායකර නිකුත් කරයි දැන් කොටස් සා නායකර නිකුත් කරයි අරකට මෙන්න දෙයක් තමයි මම මෙන්නම දුන්නේ. ඉතින් මේගොල්ලෝ කොටස් නිකුත් කරන හැකියාව තියෙනවා. හරි ලියන්න. කැපිටල් කියනක පොඩි ඉර කියලා ගන්න ලියන්න. හරි කැපිටල් ඉයර්ලි බජට් ඕ ප්‍රයිවට් සෙක්ටර්ස් ලියන ලන සංස්ථාපනය සංස්ථාපනය නෑන එකට දෙකරන සංස්ථාපනය කොහොද කරන්න පොදු හෝ විශේෂ පාලිමේන්තු පනතක් මගින් එතකොට අපිට කියන්න බෑ 2007 අංක හතද එහෙම කියන්න බෑ පනත ඒ අදාළ ආයතනයත් එක්කම එන පනත හරි දෙව සංස්ථාපනය ඉන්කෝපරේෂන් ඉන්කෝපරේෂන් වරන්න තුළේ ෂයාස් ලෝන්ස් ඉන්කෝපරේෂන් ජෙනරල් ලෝ ස්පෙෂල් පාර්ලිමන්ට් සැට් හරි ලන වගකීම මේක වගකීමේ ස්වභාවය දෙකක් තියෙනවාද වගේ ස්වභාවය දෙකක් තියෙනවා අංක එක තමයි මොනවද දන්න එක තමයි වගකීම කියලා ලියලා ඉස්සරහ දාන්න රජයේ වගකීම අසීමිතයි රජයේ වගකීම අසීමිතයි පෞද්ගලික අංශයේ වගකීම සීමිතයි responsibilities government sector is unlimited private එක limited ඊළඟට නීතිමය පුද්ගල භාවයක් තියෙනවා තියෙනවා නීතිමය පුද්ගල භාවයක් ඇත මොකද තව එකක් තියෙනවා නීතිමය පුද්ගල භාවය නැති ඒවා ආතර පෞද්ගලික අංශය සීමිතයි පෞද්ගලික අංශය සීමිතයි හරි legal entity has a legal entity හොඳේ සාෆි කරන්නේ බදු ගෙවීම සංස්ථාව නමින් සිදු කරයි. බදු ගෙවීම සංස්ථාව නමින් සිදු කරයි. ඔය යස්කේ. නෑ නෑ රාජ්‍යංශ මේක නම කියන්න පොත් කියන සංස්ථා නමින් සිදුවෙන් ඔව්ෝ ඔව්ෝ ඒ කියන මෙහෙමයි රජය කියලා කිව්ව වුණාට එක එක පාටිස් එක එක ඉන්ඩිපෙන්ඩන්ලි ඒ කියන්නේ ආදම්බදු දෙපාර්තමේන්තුවේ කට්ටියගේ පඩිත් කපල ආදම්බදු දෙපාර්තමේන්තුවට යනවා
තේන අදැම් බදු පත්තමිති කට ඉන්නවානේ වැඩ කරන කට ඉන්නවා ඒගොල්ලන්ගේ ලක්ෂක පඩා පඩියක් ගන්න නම් බදු කපනවා ඒක අය අදැම් බද දෙවර්තමෙන්න්තුට මේ වනවා එහෙම මේ නෑන උන්ගේම ටැක්සික උන්ට මම් වෙන ඒ වනත් ටැස් කපලා අර මහ බණ්ඩා කරට යවන්නු අදම් සොරි ආදාබද දෙපර්තමේන්තුට යවන්න ටැක්සි කපල අදන්ව දෙපර්තමද නෑන ඒකෙන් තමයි ඕ ඒකෙන් තම ඉංකම් එක ඉංකම් එක සෝසක ගන්න එතන ඉංකම් සෝසක තියෙන මෙතනනේ හොද ඉංකම් සෝස් මොක බජට්ටයක් හදද තුන්ගෙන පාඩම කියර දුන්න බජට්ටයක් හදද ඉංකම් සෝස් දෙක තුනක් තියෙන බදු ආදායම් සහ බදු නෝන ආදායම් කියව බදු ආදායම් එකතු කරන තැන් තියෙන එතකොට රාජ්‍ය ආයතනයක් වුණත් මේගොල්ලන්ගෙන් ටැක්ස් ගන්නෙ නෑ නෙවෙයි ඒගොල්ලන්ගෙන් ටැක්ස් අරගෙන ඉන්කම් සෝස් එකට දානවා ඒ ඉන්කම් සෝස් එකට ඒ කියන්නේ ආදායම් එකතු කිරීමේ අංශයට දානවා හරිද ඒ ඉන්කම් සෝස් එකෙන් ඊට අදාළව ඒගොල්ලන්ට අයි වියදමක් ඕන නැත්නම් ඒගොල්ලන්ගේ වියදම ගන්නවා බජට් එකේ තේනවා කින්ද හරි ලියන්න බදු කියවීම සංස්ථානමින් සිදුවේ ටැක්ස් පේ යුසින් ස්ටේටස් නේම් ලියන්න ඊළඟට ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය වේ විගණකාධිපති අධීක්ෂණයට යටත් වේ ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය වේ විගණකාධිපති අධීක්ෂණයට යටත් වේ විගණකාධිපති අධීක්ෂණයට යටත් වේ මම මේ පාඩම් පටන් ගත්තේ කිව්වා මම මේ පාඩම් මේ මාසෙ ඉවර කරනවා කියලා කිව්වනේ කිව්වනේ කිව්වා කිව්වා ඔගොල්ලෝ පරක්කු වෙන සතියක විගණකාධිපති අධීක්ෂණයට යටත් වේ එහෙම කිව්වනේ මම ඈ මේ පාඩම් මේ මේ මාසෙ ඉවර කරනවා කියලා කිව්වනේ මට මාසයක් යනවා කියලා කිව්ව කොහොමද පටන් ගන්න හරි අතේ හරි ඊට පස්සේ ඔය සතියක ලැග් එක තියෙන්නේ අර 7 වෙනි 3 වෙනි පාඩම ඉවර කරන සතියක් මට පරක්කු වුණා අන්න ඒක ඒ ලැග් එක තමයි ඔය යන ඈ පරිබෝ ඒක දිනවා ලියනවා 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 ඔව් අවසනේ තව දවසක් ගෙන්නවා ඔයගොල්ලෝ අවසම කරන්න එන්න තව දවස ගෙන්න නකො හරි ලියා ගන්න ලියන්න ඇවර කිරීම පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් විසුරුවා හරි ඇවර කිරීම පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් විසුරුවා හරි ලියන්න accounts and audits do must පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් පසුව විසුරුවා හරි එහෙන හිත හිත ඉද කරන්න බෑ end of the session end of the this organization පසුව සිදු කරයි get approved parliament හරි ඊට පස්සේ අපි පොඩි උදාහරණයක් දා ගන්නවා පොඩි මාතෘකාවක් ලියා ගන්නවා විශේෂ පනත් සහ පොදු පනත් ලියන්න රාජ්‍ය සංස්ථා සංස්ථාපනය කිරීමේ විශේෂ පනත් සහ පොදු පනත් නැන් ටොපික් එක අන්න කිවනේ යන ස්ටේටඩ් කෝපරේෂන් ඉන්කෝපරේට් ස්පෙෂල් ඇක්ටන් ජනරල් ඇක්ට් පොදු පනත් පොදු පනත් මේක කොයංග සිලබස් එකේ කියල එකක් නෙවෙයි මං හොයාගත්ත එකක් හරිද වාගත කියන මම මේ මහලු ගැඩ්ඩේ නේ ඔය රිසෝස් සර්ච් කරලා සර්ච් කරලා හොයාගත්ත එකක් හරිද මේක අහන්න පුළුවන් දේවල් ටික තේන හරිද විශේෂ පනත් කියන එක ගැන කතා කරද්දී දේ විශේෂ පනත් ගැන කොහෙන්වත් නිර්වචනය කරලා නැහැ විශේෂ පනතක් කියලා කියන්නේ ආයතනය සඳහාම නිකුත් කරපු ලද පනතකට මම විශේෂ පනත් කියලා ඔය ලියාගෙන ඉන්න බෑනේ එතකොට මං දෙන්න ඕනේ මේ විශේෂ පනතක් කියන්නේ කියලා විශේෂ පනතක් කියන්නේ මේ පනත නිකුත් කරන්නෙම ඒ ආයතනය සඳහාමයි. හරිද? ඒ ආයතනය සඳහාම තමයි මේ පනත දෙන්නේ. තේරෙනවද මං කියන්නේ? ඒ ආයතනයට විතරක් ස්පෙෂල් මේකේ තියෙන්නේ මහා බැංකු පනත. එහෙම. තේරෙනවද? මහා බැංකු පනත, මුදල් පනත, මහා ජන බැංකු පනත. එහෙම තියෙන්නේ. තේරෙනවද? ලංකා ගමනාගමන කොමිෂන් සභාව පනත. එහෙම තියෙන්නේ. තේරෙනවද? ඒ ආයතනයේ නම් මේ තමයි මේ පනත හැදිලා තියෙන්නේ. හරි, ලියන්න. අනුමත වැඩියන අංක එක ප්‍රමිලකාංකය
විශේෂ පාර්ලිමේන්තු 50ක්. ලියන ලියන විශේෂ පාර්ලිමේන්තු 50 ලියන එම ආයතනයේ පිහිටුවීම සඳහාම ඉදිරිපත් වූ 50 වේ. Special Acts. State Incorporation. Incorporation. නෑ හරි 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 Incorporation. State Corporation කියන්නේ රාජ්‍ය සංස්ථා. Incorporation කියන්නේ සංස්ථාපන. දැන් දෙන මං කිව්වේ ඕක තමයි. ඈ? සඳහාම මොනවද? ඉදිරිපත් වූ 50 වේ. Incorporation. General and Special Acts. හරිද? ඕකේ. ලියන උදාන්. මහජන බැංකු පනත. ලංකා ගමනාගමන් කොමිෂන් සභා පනත. මහජන බැංකු පනත. ද මහජන බැංකු ඕපන් වෙලා තින්නේ එහෙම. ලංකා ගමනාගමන මෙල ගමනාගමන කොමිෂන් සභා පනත. ගමනාගමන මණ්ඩලය ඕපන් වෙලා තියෙන එහෙම. හරිද? ස්පෙෂල් ඇක්ස්. ස්පෙෂල් ඇක්ස් ප්‍රොමිලා කංගක. This act publish to special organization. හරිද? ලියන්න ඊළඟ. අංක දෙක. පොදු පාර්ලිමේන්තු 50. අංක දෙක. පොදු පාර්ලිමේන්තු 50. රෝමිලකං අංක එක තමයි ස්පෙෂල් ඇක්ට්ස් එක විශේෂ පනත. අංක දෙක තමයි පොදු පාර්ලිමේන්තු 50. ආයතන මණ්ඩලය පිහිටුවීම සඳහා ඉදිරිපත් කරන ලද පොදු පනතකි. ආයතන මණ්ඩලයක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කර පොදු පනතකි. ඇයි මොකෝ? ඒක යටතේ රොමිලකං අංක එක විශේෂ පනත. රොමිලකං අංක දෙක පොදු පනත. එක දහනලියන් පීපස් බැංක් ඒ උදාහන උදාන එක්සම්පල් හරිද? මේ බලන්න මේ කිව්වට පස්සේ තේරෙයි හරිද? ආයතන මණ්ඩල පීඩුවෙන් සඳහා ඉදිරිපත් කරලා පොදු පනත හරිද? හරි ලියන්න. ඉදිරිපත් කරන ලද පොදු පනත. යන් ඊට පස්සේ ගමනාගමන සෙන්ට්‍රල් ට්‍රාන්ස්පෝර්ට් බෝඩ් ඇක්ට්. ටොමිලකංගක දෙක ජෙනරල් ඇක්ට්ස්. ජෙනරල් පාර්ලිමේන්ට් ඇක්ට්ස්. පාර්ලිමේන්ට් ස්කිල් දෙක දෙකටම ලියන්න ඕනේ. යන්න ඉහිගල ලියන්න group of organization state to state act. හරි බලන්න 1900 මේ ලියන්න 1970 රාජ්‍ය වෙළඳ සංස්ථාපනද. උදාන උදාන 1970 රාජ්‍ය වෙළඳ සංස්ථාපනද. example 1970 උදාහරණ example 1970 රාජ්‍ය වෙළඳ සංස්ථා පනත. හරිද? ඒකේ යටතේ ඕපන් කරපු ආයතන දෙකක් තමයි ඕපන් කරන කියන සංස්ථාපනය කරන තියෙන ආයතන දෙකක් තමයි මොකද්ද? ශ්‍රී ලංකා වාණිජ නීතිගත විවිධ නීතිගත සංස්ථාව. ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව. යන government trade stated act.
ඉස්සරනං ආවේ මොනාද මේ ඕස්ට්‍රේලියාවට යන්න එපා කියලා, දැන් එන මැලේසියාවට තෙන්න එපයි. දැන් එහෙම හියුමන් ට්‍රාන්ස්ෆිකේෂන් වීසා ටු මැලේසියා, මැලේසියාවට යනවා කට්ටියකට. එන ලංකා පඩියම වගේ තමයි හම්බෙන්නේ, ඉතුරු වෙන්නේ ලංකා පඩිය වගේ. මැලේසියාවට අනේ මන්ද හිතන්නේ ලංකාවට එන්න එපා කියලා. ලංකාවට එන්න එපා. කොහොම ඇයි අර මණි මණිය මණි දන්නානේ මණිය මණිය රිවිව එකක් කළා තියෙන. කොහොද අපේ ලංකාවේ තියෙන මොකද කොහොමද ලංකාව අපි දියුණු කරන්නේ? අදහස් මං කියව අපි ඩොලර එකට වඩා රුපියල් උඩින් තියෙන. රුපියල් උඩින් රුපියල්ට නෝන්ඩි කරනවා. නෑ සෝරි, ඩොලර එකට නෝන්ඩි කරනවා. ගණන් ගන්න කින්දිද ලංකාවට බොට්ටුවෙන් එපා කියලා දාමු. එතන අපේ ලංකාව ලොකු පොහොසත් රටක් කියලා හිතනවා. ඊට පස්සේ තමයි තියෙන්නේ මොකද මොකද ඩොලර් ලකුණු යොදා සෙරප්පු පාවහන් ටයිල් නිෂ්පාදනය කරු පැගෙන මණියගේ රිවියස් මර හොඳ ලියංග අපීලාට පොඩි ටෙස්ට් බ්‍රේක් එක අපි එන අයිලාට. ඒක යටතේ ඊළඟ ආරම්භ කරපු ඊළඟ ආයතනය තමයි ශ්‍රී ලංකා රාජ්‍ය වරණතුලේ ඖෂධ නීතිගත සංස්ථාව. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අංගයකට යන ශ්‍රී ලංකන් ඒකටතේ ට්‍රේඩ් ස්ටේටස් ඇක්ට්. හරිද? ඒකටතේ කියන්නේ මෙහෙමයි, මේක ස්පෙෂල් ඇක්ට් එකක්, මේක ස්පෙෂල් ඇක්ට් එකක්. මේ කොමන් ඇක්ට් එකක් ඇතුලේ තමයි ආරම්භ වෙලා තියෙන විවිධ ඩිපාර්ට්මන්ට් ස්ටේටස් නේද? ඒක බලන්න කරා ශ්‍රී ලංකන් කොමස් ශ්‍රී ලංකන් කොමස් ඉලා ලියා ගන්න. ඉලා පනත එදා ඊළඟ පනත දැන් ඕක එක දෙක ලිව්වනේ දෙක, දැන් එක ඉවරයි. ඊළඟ ඊළඟ පනත ලියා ගන්න. 1973 රාජ්‍ය කෘෂිකාර්මික සංස්ථා පනත. සංස්ථා පනත legal status, commerce legal status. ඊළඟට මේකම තමයි government, ශ්‍රී ලංකා government. හරිද? medicine legal status. හරි, කෘෂිකාර්මික සංස්ථා පනත. ඒ යටතේ ආරම්භ කරපු ආයතන දෙකක් තමයි, ආයතන කියන්නේ සංස්ථා දෙකක් තමයි, ජනතා වතු සංවර්ධන මණ්ඩලය. ජනතා වතු සංවර්ධන මණ්ඩලය ලංකා කචු සංස්ථාව. ලංකා කචු කචු පොච්චකර කියන්න බෑ. එනගේ ලියන්න 1973 ගවර්මන්ට් ඇග්‍රිකල්චර් ස්ටේට් ශ්‍රී ලංකා කජු සංස්ථාව. ශ්‍රී ලංකා කජු සංස්ථාව කජු කජු සංස්ථාව කජු මාතේ අද ප්‍රශ්න නෑ නේ මාත්‍ය. අද බොල්ටෝනේ බොල්ටෝ දාන්න වැඩ නෑ නේ. බොල්ටෝනේ කවුරු දාන්න? බොල්ටෝ දුන්නේ නෑ. බොල්ටෝ බොල්ටෝ වැස්ස තමයි වහිනවා. බොල්ටෝ වැස්ස තමයි වහිනවා. මේ වීඩියෝ එක හනගෙට එන අවුල්. අයියේ උඹ කියන්නේ වැහෙන්නේ නෑනේ මේකේ. බලන එක හිතේ සෙට පිස්සු තියනවා කියලා. හිනා වෙනවා. ඇහෙන්නේ නෑනේ. ඇහෙන්නේ වීඩියෝ එක බලනකොට වැඩේ කියන්නේ පිස්සු කියලා හිතනවා මට. ඇයි උඹලා කියන්නේ මං හිනා වෙන්න බෑනේ ඉතින් මං හිනා වෙනවා.
යන්තන් එහෙනවා යන්තන් එහෙන ඒහෙන්න හරි ඊයේ එක දවසක් රෑ අර මා අයියෙන් බස් එකක් ගියේ හොන් ගහගෙන අන්තිමට වෙලා අන්න ඒක නම් ඇහිලා තිබ්බේ එනනම් වාහන සද්දයක් අත ඇහෙන්නේ එහෙන එනේ රෝන් ගෙවුවත් අර මේ යකෙක් ඒ හැරෙන්න ඉන්නේ ලියන්න හා මේක හිතන්න ලියන්න බලමු අපි හමු කාගේද මේ සති ආපු මිනිස්සුන්ගේ ඇම්බියුලන්ස් එකක් කීයක් ගියාද කියලා ඌ වීඩියෝ එක බලන්න පුළුවන්නේ ගිහපු වාහන නම් කරන්න බැලුවද කියලා ඔප්පු කරගන්න පුළුවන් ඇම්බියුලන්ස් කී පාරක් ගියාද ඇම්බියුලන්ස් වටිනා දොර දෙකේ රුපාය දිනා ගන්න මේ වීඩියෝ තුළ ඇම්බියුලන්ස් කී පාර ගන්න අපර වටිනා දොර දෙකේ රුපාය දිනා ගන්න ඒක නෑ ඒක නෑ ඒක වෙන්න ඒක රෙකෝඩින් ඔෆ් කළාදී අර ලියන්න ව්‍යාපාර සංවිධාන ක්‍රමය ලියන්න අනුමාතෘකාලිය අනුමාතෘකා ලියන්න මේව ලියන්න මේව ලියන්න මේව ලියන්න මෙයන් රාජ්‍ය සංස්ථාවල වාසියා වාසි ලියන්න ජනතා පීපල්ස් ස්ටේට් ඩෙවලොප්මන්ට් බෝඩ් වාසියා වාසි ශ්‍රී ලංකා කජු සංස්ථාව ශ්‍රී ලංකා කැෂු ස්ටේට්ස් යන වාසි යන වාසි වාසි ම අනිත් ඒවා නම් දෙන්නේ නැහැ ඔය අඛණ්ඩ පැවැත්මක් තියෙනවා නීතිමය පුද්ගල භාවය තියෙන ඒවා දෙන්නේ නැහැ හරිද ඊට පස්සේ සුබසාධන මත පදනම් වීම ඊළඟට අත්‍යවශ්‍ය සේවා සම්පාදනය සඳහා උචිත වීම අත්‍යවශ්‍ය සේවා සම්පාදනය සඳහා උචිත වීම stated cooperation advantage and disadvantage ඊ 45යි ඔව් තුනට පන්ති පටන් ගන්න අනිත් එක ලෑන ඈ උචිත වීම ගලියමු ඊළඟට පෞද්ගලික අංශයේ ඒකාධිකාරී බලපෑම් අවම කිරීමට දායක වීම පෞද්ගලික අංශයේ ඒකාධිකාරී බලපෑම් අවම කිරීමට දායක වීම බලපෑම් අවම කිරීමට දායක වීම ඊට පස්සේ විදේශ ආධාර ලබාගත හැකි වීම advantage ලියන්න මෙහෙම ලියන්න essentially service can provide this organization විදේශ ආධාර ලබාගත හැකි වීම ලාභය මහජනතාව සතු වීම ලාභය මහජනතාව සතු වීම සතුටින් හරි අවාසි ලියා ගන්න නෑ මතිය රසද ලියන්න ආරම්භ කිරීම අපහසුයි ඉන්ස් ලියන්න private sectors monopoly effect can manage these sectors using this sector and using this sector can get foreign donation එලා ලියා ගන්න අකාර්යක්ෂම පාලනය නිසා පරිපාලනය අපහසු වීම කිය ගන්න අවුල නැහැනේ කන අවුල නැහැනේ අකාර්යක්ෂම පාලනය නිසා පරිපාලනය අපහසු වීම ඉලා ලියා ගන්න profit means foreign and get foreign donation and loans and investment කියලා කියන්නත් පුළුවන් හරි ඔය වරාය අධිකාරිය මෑ අර මං අර විදේශ ආධාර ගැන කතා කරා නේද ඔය දැන් වරාය අධිකාරිය දීලා තියෙන්නේ අදානි සමාගමට ඩෙවලොප් කරන්න
ඒ වගේ සංස්ථා ඩියලොප් කරන්න හරිද විවිධ නයෝජනා ක්‍රම දෙනවා මොනාද වලින්ද විදේශ රටවල් වලින් දෙනවා ලේනේලාට අරමුදල් හිඟවීම අරමුදල් හිඟවීම සෝෂල් මෙමේ සෝෂල් බෙනිෆිටස් කැන් ගිව් දිස් ඉන් ඕගනයිසේෂන් නිලාට කෝප් ඇතුළු කෝප් 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 කෝපේ නෙවේ කෝප් 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 කමිටුව කියලා කියන්නේ කෝප් 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 ගන්න නැත කෝප් කමිටුව ඇතුළ කියලා කෝප් කමිටුව ඇතුළුව දැඩි රාජ්‍ය පාලනය නැට් වලට යටත් වීම දැඩි රාජ්‍ය පාලනයට යටත් වීම තීරණය ගන්න නම් පාර්ලිමේන්තුවට යන්න ඕන ඒක නිසා ලියන්න තීරණ ගැනීම අපහසුයි ඒ කියන්නේ ඇට් එක බලලා තමයි ඒගොල්ලෝ ඩිසිෂන් එක ගන්න ඕන ගන්න යන ස්ටාර්ට් මී ඉස් වෙරි කම්ප්ලෙක්ස් ස්ටාර්ට්අප් ඉස් වෙරි කම්ප්ලෙක්ස් ඉවරයි ඒ ලේවල කට්ටියට යන්න පුළුවන් බයි යන්න කියන්නේ හිටන් හවස තියෙනවා බයි බයි ගන්න සස්තා ඉවරයි දැන් දෙපාර්තමේන්තුවේ හරි දෙදා දෙපාර්තමේන්තුවේ ඊළඟ සතියේ පැයක් ඇතුළත ඉවර කරගත්තොත් පන්ති අවසානයේදී මගේ ට්‍රක් එකට යන්න පුළුවන් හරි ඈ තව සමාගම තියෙනවා ඊට පස්සේ සංජ ව්‍යාපාර සංයෝජනයේ වරලස් ව්‍යාපාරය විතරේදී ලියන්නේ ඊළඟට කොහොමත් අර වෙලාව ඔගොල්ලෝ ෆ්‍රී එකේ තියාගෙන ඉන්න සාමාන්‍ය පන්ති වෙලාව අල්ල යන සාමාන්‍ය පන්ති වෙලාව ෆ්‍රී එකේ තියාගෙන ඉන්න ඔගොල්ලෝ ජොබ් එකට යන්න අනිත් කට්ටිය කොහොමද එහෙම රෝන්ද ගහන්න එපා පන්ති යනවා කියලා අල්ල යන නෑ නෑ එහෙම නෙමෙයි ෆ්‍රී එකේ තියාගෙන ඉන්න කියලා කියයි ලින්ක් එකක් ඒ අපි දන්නේ ලියන්න කියන්න එපා සර් මම බස් හෝල්ට් එකේ මම කඩේ හන්දිය තියබුණා කියන්න එපා ඊළඟට යන does not have pair ඔව් දාන දෙන මම බෝධි යට ඉඳලා පේපරේ ලියන්න කියලා අර මං අර මොනවා තමයි හරිද lot of capitals cope and then ila cope and ඒක තමයි මං කිව්වේ cope and unit test එකේ term test එක cope හරි others control others as a very complex control other parties in letter does not have independent decisions make yeah hari ena pandi adare iwarai I born පුදුම එනේ මම ප්‍රශ්න අහන්නේ කියලා කිව්වා. විදහාම්බ මං හේතුවක් තියෙනවා ඒක නිසා අහන්නේ.